අයිබෝවන් සුබ උදෑසනක් ඔබට. දවසක් ලස්සන වෙන්න, ජීවිතයක් ලස්සන වෙන්න ගොඩාක් දේවල් ඕනේ නැහැ. ලස්සන මතක ආදරය කරන අය ගොඩක් නෙමෙයි. කීප දෙනෙක් හිටියා නම්, කීප දෙනෙක් ළඟ ඒ මතක තිබුණා නම් හොඳටම ඇති. එහෙම අපිට මතක තියෙන ඔබ හොයාගෙන බොහොම ආදරෙන්, හරිම ප්‍රේමයෙන් අපි ඉරිදායි බොවන් වැඩසටහනින් මෙහෙම මුණ ගැහෙන්නේ. ඒ හිතවත්කම් අලුත් වෙනවා. ඒ ආදරේ වැඩි වෙනවා නේද? මේ ළඟ තියෙන දවසක එහෙම හිතවත්කම් අලුත් කරගෙන හිතේ තියෙන ආදරේ වැඩි කරගන්න ගීතයට පෙම්බඳින ඔබට සුබ පණිවිඩයක් අරගෙන තමයි ඉරිදායි බොවන් බොහොම ප්‍රේමයෙන් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ හිතවතුනි. ඒ නිසා අපිත් එක්ක කොහොම රැඳිලා ඉන්න ඒ සුන්දර මතක අවදි කරන අති දක්ෂයන් ඔබ ආදරය කරන අයත් එක්ක අපි කතා බහ කරමින් ගීත ඔබට රසවිඳින අවස්ථාව දෙමින් අද ඉරිදායි බොවන් රසවත් කරන්න සූදානමින් ඉන්නේ. ඔබ ගොඩක් ආදරය කරන 70 දශකයේ ගීත රසවිඳින ඔබට අවස්ථාව ලැබෙන ඒ සුන්දර දවසක් ළඟ ළඟ එනවා. ඒ වෙනුවෙන් අපි කල් තියා ජාතික රූපවාහිනිය අපි මේ දවස වෙන් කළා. ඔබ ගොඩක් ආදරය කරන හඬ පෞරුෂය ප්‍රවීණ ගායන ශිල්පී රජු සෙබස්තියන් මහත්මයාට ආරාධනා කළා. ඒ ගැන කතා කරන්න, මොකද එදා දවස හැඩ කරන්න එතුමා මැදිහත් වෙන නිසා කොහොමද කියලා තවත් ටිකකින් හරියටම දැනගන්න පුළුවන්. අයිබෝන් සුබදැස්සනක් ඔබතුමාට. අයිබෝන් සුබදැස්ස. හරි, රජුවැයගෙන් පස්සේ අපි ඔබට හඳුන්වා දෙනවා මේ සංගීත ප්‍රසංගය ඉදිරිපත් කරන්න බොහෝ සෙයින් කැප වෙන සහ ඒ වගකීම් භාරගත් පෙර සිංහාධිපති නිමල් බුලත්සිංහල මහත්මයා 3602 දිස්ත්‍රික් සිංහ සමාජයේ නියෝජනය කරන්නේ. නිමල් බුලත්සිංහල මහත්මයා, අයිබෝන් සුබදාසන. මේ දැන් එමු මගේ වම් පැත්තට. ජිප්සිස් නාමයත් එක්ක මේ දවස්වල ටිකක් වැඩ වැඩිපුර ඒ වගකීම් භාර අරගෙන ඒ මිහිර හිතට එකතු කරන ගමන් මේ කාර්ය ඉදිරියට අරගෙන එන ඔබ වෙත ඉදිරිපත් කරන දායක වෙන ප්‍රවීණ ගායන ශිල්පියා පියල් පෙරේරා මහත්මයා, අයිබෝන් සුබදාසන. අයිබෝන්. ඊය නින්දක් නැති රැයක් ගෙවලා. ඔව්, නින්දක් නැතුව මේ ආවේ. ෂෝ එක ගැන කතා කරන්න. පුතා එක්කන් එන ගියා එයාපෝර්ට් එක උදේ පාන්දර 3ට ගිහිල්ලා ඉඳි නින්දක් නැහැ කෙලින්ම ආවා. ඒක තමයි රජ වේතේ තමයි මේ ෂෝ එක. නේ ඉරිද උදේ කියන්නේ ඕන කෙනෙක් සිනසුරාද ඕන මියුසිෂන් කෙනෙක් වැඩනේ. වැඩනේ. දැන් පුද්ගලික වැඩක් හරි කරනවා. ඒක නේද? ඉරිද උදේට නැගිටලා එනවා කියන්නේ මරණ වගේ. ඔව්. හරි. එහෙම කාර්යබහුල වෙනකොට ෂෙනාල් නිශ්ශංක ඒ කාර්යබහුල වෙන තැන්වල ඉන්නවා. ෂෙනාල් සුබදාසනක්. ඊයේ කොහමද වාගේ වැඩ? ඊයේ වැඩ නැහැ. ඒක වැඩක් තිබ්බා. වැඩක් තිබ්බා. ඒ වැඩක් තිබ්බා වැඩක් නැහැ. ඔව් ඔව්. හරි. වසන්ත පෙරේරා සහ දර්ශන මාවලගේ එහයන් ඉන්නේ අද මේ සංගීතය වෙනුවෙන් එකතු වෙනවා. අපි තින් මේ අයත් එක්ක තමයි හිතුවතුනි මේ මුල් පැය ගත කරන්න සෝදානමින් ඉන්නේ. මුලින්ම රජිවයෙන් කතාව පටන් ගන්න ඕනේ කියලා මට හිතුණා. ජිප්සිස් බෑන්ඩ් එකත් එක්ක තියෙන්නේ ළඟ නෑ කමක් නෙමෙයි, බොහෝම පරණ දුර නෑ කමක් නෙමෙයි. සරණම කිව්වොත් සුනිල් වැඩිපුරම යුග ගීත ගන්න කියලා තියෙන සංගීත කණ්ඩායමේ අරුණම් මාත් එක්ක හතක් කියලා තියෙනවා. ඒක ඒක මම ඉස්සල්ලාම ජිප්සි සංගීත කණ්ඩායම තමයි ඉස්කෝලේ යන කාලේ ළඟට දකින්නේ. ඒක උඩ මම හිතන්නේ ප්‍රියලුත් ඒ ලෙවල්ස් කරනවා හරි මොන හරි රිදම් ගන්න කාලේ. හා. බබල් මැෂින් එක දින කාලේ. ඊට පස්සේ මාව පටිගත කරන්නේ මගේ පළවෙනි කැසට් එක සීඩී එක රිලීස් කරන්නේ ලාල් පෙරේරා ජිප්සි එන්ටර්ප්‍රයිසස්. එතකොට ජිප්සිස් තීරණය කරද්දී 5-star සර්කිට් එකෙන් එළියට ඇවිල්ලා නිව් ඉයර් සීව් කරනවා කියලා 31st night December second band එක හැටියට ගන්න ජිප්සිස් රජිව් ඇන්ඩ් ද ක්ලෑන් එක්සිබිෂන් සෙන්ටර් එකේ. එතකොට රොනීගේ දැන් මගේ පළවෙනි කැසට් එක රිලීස් කරන දවසේම තව දෙකක් රිලීස් වෙනවා. රොනීගේ එකකුයි ඇලිස් කියලා, ඒත් එක්කලා මගේ නන් ස්ටොප් එකයි, ඒකයි ග්‍රැමෆෝන් එක්ස්ප්‍රස් කියලා. ඉතින් ඒකේ රොනීත් එක්ක සිංකන ඩුවට් එක, ඒක තමයි මම හිතන්නේ රොනීගේ මගේ දෙන්නගේ ෆස්ට් මියුසික් වීඩියෝ එක. සිලෝනින්ස් හෝටල් එදිරි කරේ ඒක සංගීතවත් කරේ පියල්. ඒ කන්සෙප්ට් එක ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා කියලා. ඉතින් ඔයගේ ගොඩාක් දේවල් තියෙනවා. අන්තිමටත් අපි කරලා තියෙනවා එකක් මේ දෙමළුව සරම බොරු ඒ වගේ දේවල් කරා. ඒත් එක්කලා පියල් එක්ක අලුත්ම සින්දුවක් කරලා තියෙනවා මොරටුව ගැන. ඒක තාම රිලීස් කරන්න හිතලවත් නෑ. කොයි කාලේ හිතේද? මම හිතන්නේ බොහෝ දුරට මගේ බර්ත්ඩේ කිට්ටුව කරයි ජූනි 23. එහෙම තමයි ප්ලෑන් කරගෙන. තව කතන්දරයක් තියෙනවා මම කියන්නම් ඉවරෙන්න ඉස්සෙල්ලා. ඔව්. අමතක වෙයි දැන් කියමු. නේ නේ දැන්ම කියන්න එකම කියොත් ඒ පියල්ට මල පනිනවා. ඒ නා අනිවාර්යයෙන්ම. ඉතින් මගේ පළවෙනි ටෝ එක USA වල. ඉතින් සුනිල් පියල් සහ මම අපි දුන්දන අතර වෙච්ච දෙයක්. පියල් තාම දන්නේ නෑ.
දැනගෙන කැමතිද? දැනගෙන කැමතිද? ඔයා මේකේ කැමතිද? අපේ දැන අපේ ගැන හිතුව අපි දන්නේ නැහැ. දන්නා. සමාජය දන්නේ. සමාජය දන්නේ. අනිත් කෙනා දන්නේ. හැබැයි හැබැයි ඒක ඇනස්ලි දන්නවා. තේරෙන්නේ ජිප්සිස් කියන්නේ බෑන්ඩ් එකක්. ඒ වගේම ජිප්සිස් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. කොච්චර වගකීමක්ද මේ වෙනකොට තියෙන්නේ? ඉතින් ලොකු වගකීමක් තියෙනවා ඉතින් ලොකුම. ඉතින් මොකද මෙච්චර කල් දුර සුනිල්ලත් එක්කම ඇවිල්ලා සුනිල්ල නැතුව බ්‍රෑන්ඩ් එක තියාගෙන යනවා කියන එක ලේසි නෑ. බොරු කියන්න ඕනේ නෑ, ලේසි නෑ. ඉතින් නමුත් අපි මෙතෙක් කල් දුර ආවා. ඉතින් එක ලොකු දෙයක්. ඒක මම ඇත්තට බෑන්ඩ් එකේ ඔක්කොමලටම බොහොම ස්තුතිවන්ත වෙනවා. මම තනියම ආපු ගමනක් නෙමෙයි. මේ බෑන්ඩ් එකේ ඔක්කොමලගේම සහයෝගය වල තමයි ඒක ආවේ. ඉතින් මෙච්චර දුර ආවේ. ඒ දවසේ ඉන්නකොට සුනිල් මහත්මයා එහෙම කියලා තියෙනවද මෙහෙම කවදා හරි දවසක මෙහෙම වුණොත් බාර ගන්න? එහෙම කවදාකවත් මට එහෙම කියලා නැහැ. සම්බේ සුනිල් එක ඉන්ටර්විව් එකක මම දැක්කා කියලා. මොකද ඒ ඉන්ටර්විව් සුනිල් කියන මට මොන හරි වුණොත් මල්ලි බෑන්ඩ් එක කරගෙන යයි බාගෙට කියලා සුනිල් එහෙම කියනවා. ඉතින් ඇත්තටම මම සුනිල් නැති වෙච්ච වෙලේ මම බෑන්ඩ් එක පටන් ගත්තේ මොකක්වත් හේතුවක් නිසා නෙමෙයි. මට ඕන වුණ නැහැ එක පාටම ජිප්සිස් ඉවරයි කියලා. මට ඕන නැති බෑ ඇත්තටම අවුරුද්දක් විතර කරලා මේක හැමීම හාන්සි හාන්සෙන්දම බලන්න. අර ඒක දිගු 2024 දෙසැම්බර් වල වගේ ලොකු ෂෝ එකක් තියලා මම ඒක කරලා ෂෝ එකක් කරලා අවුරුද්දක් විතර බෑන්ඩ් එකේ ඒක ලොකු ෂෝ එකක් කරලා නවත්තන්න කියලා තමයි හිතාගෙන හිටියේ. හිතාගෙන හිටියා ඒ ෂෝ එක නෙමෙයි මේ ෂෝ. නෑ ඒ ෂෝ එක නෙමෙයි. ඒක වෙන්නේ බෑනේ. නේ නේ ඉන්නේ උතන PL ඔය කතාව කිව්වා. දැන් අපි කතා කරනවනේ. කතා කරද්දී කවදාවත් අපි කණ්ඩායම් අතර කිසිම තරගයක් තිබිලා නැහැ. මේක මචං ටික බාරගත්ත වෙල ටික තියෙනවා. ටුවර්ස් වගේක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේක කරන්න ඕනේ. හැබැයි කරගෙන යනවා කියලා. ඉතින් ඊට පස්සේ නෙළුම් පොකුණේ එලිමහනේ ප්‍රසංගයක් තිබුණා. ඉතින් මමයි සෝහන් කතා කරන්නේ මචං මු නවත්තනගේ තේරුම නැහැ නේ හොඳ මාකට් එකේ තියෙන හොඳට කරනවා නේ කියලා. ඇත්තටම හොඳට කරා. ඉතින් මම බියල්ටත් කතා කරලා ඔය කතාව කිව්වා. මචං මේ you guys sounded well. ඒ හින්දා ඔහොම ඇඳන් යන්නේ කියලා. ඊට පස්සේ තමයි අනුප්‍රාප්තික එන්නේ. ඒකත් කියනෝනේ ශෙනාලා මේ ජීවිතේ පළවෙනිම වතාවට තමයි මම දකින්නේ. මම හම්බෙලා නැහැ මේ තිස්සල්ල. ඇත්ත. සුනිල් එක්ක අවුරුදු ගාණක් ගෙවුනට මම ඉතින් අවුරුදු පාර ගාණක් ගෙවිලා තියෙනවා. සුනිල් එක්ක නොගිය රටක් නැහැ ඉස්සල්ලම USA යන්නේ අපි එකට. ඕස්ට්‍රේලියාව ගියාම බංග්ලාදේශ ගියාම අපි දෙන්න එක කාමරේ බෙදාගන්න. ආ. ඉතින් ඔහොම තිබිලා අද අනුප්‍රාප්තිකේ දගෙන ජෙනල් කියන්නේ සුනිල් නෙවෙයි ඒක වෙනම කතාවක්. හැබැයි අපිට කාමරේ දන්නන්න පුළුවන්. ජෙනල් සින්දුවක් කියද්දි ඒකේ සුනිල්ව නම් මිනිස්සුන්ට මතක් වෙන්නේ එතන සාර්ථකත්වයේ තියෙනවනේ. අරක වෙන මේකක් නේ. ඒක කවදාවත් රිප්ලේස් කරන්න බෑනේ. තී වගේ එකක්. ඉතින් මේ කවුරු හරි දකින්න බලාපොරොත්තු වෙනවා නම් ඒකම ඒක වෙනස්. දැන් මොකද කවදා හරි දවසක ජෙනල් වෙනස් පැත්තක් අරගෙන යයි. ඒ හදාගන්න එකේ. ඔව්. ඒක වෙනම දෙයක්. හැබැයි ඉතින් මං හිතනවා හොඳම රිප්ලේස්මන්ට් එක ඇවිල්ලා තියෙනවා කියලා ජිප්සිස්. ෂෙනාල් දරජය මොකක්ද කියන්නේ කියලා බලන් ඉන්න කල්පනා කරා. ප්‍රශ්නයක් ඉතුරු කරන්න ඕනේ නෑනේ. උත්තරයක් දෙන්න. දැන් මේ මොකද වෙන්නේ? ඔව් ප්‍රජාවංග කියපු කාරියට මාරි මොකද මේ අත්තරම මගෙන් කවුරු හරි අර සුනිල් ලංකලෝ බලාපොරොත්තු වෙලා හරියන්නේ නෑ. හැබැයි අත්තරම මට ඒගොල්ලන්ට ෆීල් වෙනවා නම් මම එහෙම දෙයක් කරනවා කියලා. සමහරවගේ වොයිස් එක ඉතින් ඒගොල්ලන්ට සුනිල් ලංකලෝ මතක් වෙනවා නම් ඉතින් ඒක හරි සතුටුයි මට. ඒ කියන්නේ ඇත්තටම එහෙම දෙයක් පවතින්න ඕනේ. ඉමිටේට් කරනවා නෙමෙයිනේ. නෑ. ඒ මං කියන්නේ මේ සංගීතය කොහොම හරි පවතින්න ඕනේ. අපිට මේ සියයක් කරේ කමක් නෑ. අනිවාර්යයෙන්. මේ නිර්මල් මහත්මයාත් කතා කරන්න ඕනේ. හැබැයි ඔය කිව්ව කතාවත් එක්ක හිතවතුනි සුනිල් ප්‍රේම මහත්මයා මතක් වෙනත් එක මේ ඒ හඬ කොහොමද දැනෙන්නේ කියලා පොඩි කොටසක් සම්පූර්ණ ගීතය නෙවෙයි දැන් පොඩි කොටසක් කියලා පෙන්නන්න පුළුවන්ද? මොකද යෝ. ආ? ඔද බෙල්ලි මේ. ඔමද දැනනවා. වසන්තය ඔබරදුටුවේ මුල්දිනේ සිදුවු සෑමදේ තවමත් මාගේ මතකයෙහි රැඳේ. යුග මා දිසය මහ මගේ මියුල් ඇසියේ කුමක් කියන්නටද සැරසුනේ.
අචල ඕකේ ඔරිජිනල් එක ඇහුවොත් සුනිල් සිං කරන්නේ දේ ඊ ඔරිජිනල් එක මං කියන්නේ. ඊකේ සුනිල්ගේ හඬ සම්පූර්ණයෙන් වෙනස්. සුනිල් කියලා කියන්නත් බෑ. අත්ත කරන්නේ. ඔබ දුටුවේ මුල් දිනේයි මට අයිතිය කඳුලයි ටෝන් එක වෙනස්. හැබැයි ලිඳ ළඟ සංගමයේ මම දුන්නේ කිස් එකයි වෙනස්. දැන් අද ශෙනල් කියන්නේ එක වෙනම එක. ඌක තමයි අනුගමනයේ අනුකරණයේ වෙනස. වෙනස. අනුගමනයේ සහ අනුකරණය. වෙනස හඳුනගත්තොත්නේ පැවැත්මක් තියෙන සහ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. සහ ඔබ ගොඩක් ආදරය කරන්නේ මේ හදවතේ තියෙන නම් හදවතේ ඉන්න අය බෑන්ඩ් එකක් බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන හැම තමයි නේද? නිමල් මහත්මයා අපි සිංහ සමාජයේ මැදිහත් වීම ගොඩක් වෙලාවට වටින තැන්වල හරියට දකිනවා. ඒ මැදිහත් වීමක් තමයි මේ සිද්ධ වෙන්න හදන්නේත්. මේ සැලසුම කොහොමද ඇති වෙන්නේ? ඇත්ත වශයෙන්ම මම සුනලය කියලා කියන්නේ මම එයි අපි එකට මේ ෆීල්ඩ් එක ආපු කට්ටිය. ඒගොල්ලෝ බෑන්ඩ් එක මුලින්ම හැදෙන කාලේ ඉඳලා මම හිටපු කෙනෙක්. ඉතින් එතුමත් එක මම සිංගප්පූරු ගිහිල්ලා ওই මයිකල් ජැක්සන්ගේ ෂෝ බලලා එකට ඒ කාලේ ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේකේ ගන්න තියෙන උපරිම සම්මාන අරන් අර මම එක දෙයක් කරන්න මුන්නේ හැම දෙයකටම සමාජ සේවයටත් යන සිද්ධ වුණා. ඉතින් ඒක යන්න මුල්ම අවස්ථාවේදී ඔය සංගීත කණ්ඩායම 20ක් තෝරන අවස්ථාවේදී මට ගොඩාක් සහාය දක්වපු කෙනා තමයි සුනල් පෙරමෙත්තුමා. ඒ වගේම කීර්ති පැස්කෝල්. ඒක අවස්ථාවේ හිටපු මොහෙදින් බේක්ලා ඉසාබ් බේක්ලා ඒගොල්ලෝ කීර්ති ඒ අයගේ සහයෝගය ඇතුව ගොඩක් ප්‍රසංගමට කරන්න ලැබුණා. ඒ මුල් කාලවල ඒ හැම ව්‍යාකෘතියක්ම සිංහ සමාජවලින් දියත් කරලා ඒ උපයාගත්තේ මුදල් නිසි ලෙස මහජනතාවට නැවත ප්‍රතිගත කරන්න ඒවට සැලසුම් කරලා නිසි කළමනාකරණයක් ඇතුව විධාන කරන්න මම ලෑස්ති වුණා. ඉතින් මේ වරත් මම මේ මුදල් එම්පීමේ ව්‍යාපෘතියක් හැදින්න තමයි මම මේක ලෑස්ති කරගත්තේ. ඒත් උඩහමුල සිංහ සමාජයේ සභාපති හැටියට මට හිතුණා මේක මේ කරන ව්‍යාපෘතියේ කාරණා දෙකක් තියෙනවා. එකක් අපි හැම දෙයක්ම කරන්න අපි සතුට ලබන ගන්න මුදල අරගෙන ඒක ප්‍රසංගයක් කියලා බලලා සතුටක් ලැබලා රට ඇඟේ ලේබිදක් හොඳින් වඩව ගන්න. ඒ වගේම ඒ ලේබිදක් නරක පෙත්තට ගිහිල්ලා ඒක නැවත පිරිසුදු කරන්න අපි නැවතත් අපි මේක පෙද කියාවක් හැටරේ ඒ වෙන්නේ එම මුදල් එකතු කරලා ඒ මුදල් කොහොමද නැවත අපි ජනතාව අතරට ගිල්ල අපිටත් වැඩිය අඩු ආදායම් ලාභෙන්න කරන්න කියනකට ප්‍රතිකාරමක් හැට තමයි වකුගඩ වැඩි රෝගීන්ට ලේ පිරිසුදු කිරීම යන්ත්‍ර කෘතිම යන්ත්‍ර හයි කරන ස්ථානයක් හෝමගම රෝහලේ මේක නිර්මාණය කරන්න. ඉතින් මගේ එක ගොඩාක් කල ඉඳලා තිබුණා. මේ ෂෝ එකෙන් හම්බෙන ගොඩක් මුදල් එකට වෙන් කරලා ඒක කරන්න තමයි මුල්ම අදියරලා තියෙන්නේ. හැබැයි මම මේ ටිකට් පතකවත් ඒක කරලා මේකේ ටිකට් විකුණන්නේ නැහැ. ඒක තමයි මගේ වර්මාත්‍ය. ගොඩක් අය එහෙම කරනවා ඇති. මම මේකට කැමති නැහැ. එදා ඉඳලා මම මේ ප්‍රසංග කලාවේ අවුරුදු 45ක ජීවිතය මගේ තියෙන 40-45ක. ඉතින් ඒ ජීවිතයේදී කරපු දේවල් ගොඩාක් දේවල් තියෙනවා කියන්න සෑහෙන දේවල් තියෙනවා. මම හිතනවා මේ සුනල අයත් ඒ වගේ මේ ජිප්සිස් පියල් මෙත්තමත් රජීව් මෙත්තමත් රජීවන්ද ක්ලෑන් ඒ කණ්ඩායම් දෙක මට ඕන කරලා තිබුණා ඒගොල්ලන්ගේ ලයිවින් කොන්සර්ට් එකක් කරන්න. ඉතින් ඒගොල්ලෝ කතා කරාම ඒගොල්ලෝ එකපයින් මේකට කැමතිලා ආපු එක ගැන මම ගොඩාක් ප්‍රශංසා කරනවා. අනික මම මේ ජාතික රූපවාහිනියට මම ආදරේ ජාතික රූපවාහිනිය සභාපති මට එකවරම කතා කරාම එකතු මාසයට 99ක අනුනාමක පරිත්‍යාග මම 100ක් කෙනෙක් නොකිය කියන වගේ වෙලා එතුමා මේක බාරගත්තා. ඉතින් මම ඒක කවදාකවත් මගේ ජීවිතය අමතක වෙන්නේ නැහැ. මේක හොඳ ව්‍යාකෘතියක්. මේක හොඳ වැඩක් කරනකොට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ජාතික රූපෝනේ හැමදාම වටිනාකම් හොඳින් හඳුනනවා. ඒ නිසා තමයි මේ වටිනාකම් රැකගෙන කරන්න හදන ප්‍රසංගයේ වෙලුවේ මේ ආදරය. ඊඩ කඩ වෙන් කරන්නේ මම කතා කරන්න සෝදානම් නම් අහන්න සෝදානම් කට්ටිය. හැබැයි ගයන්න සෝදානම් නම් රස විඳින්න සෝදානම් කොතනින්ද පටන් ගන්නෙ දැන් ඒ රස විඳින එක? මට උදේ පාන්දර හරිම අමාරු. උදේ පාන්දර සින්දු කියන එක එච්චර පුරුදු නෑ. සින්දු කියන්නේ සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ තරු වැදුනත් මල් හැදුනත් මට කමක් නෑ ඔබ මාළඟ සිටින බලම් කමක් නෑ කමක් නෑ කමක් නෑ සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක් නෑ තරු වැටුණ මල් හැලුණ මට කමක් නෑ ඔබ මාළඟ සිටින බලම් කමක් නෑ කමක් නෑ කමක් නෑ ඔක්කොම කිව්වත් කමක් නෑ හරි මම සාධාරණ කරන්නේ මම ඉංග්‍රීසි ගීත ගායනා කරගෙන ක්ෂේත්‍රයට ආවි. ඒතකොට මම සිංහල ගීත ප්‍රේක්ෂකයන් අතරට මම අපි ක්ලරන්ස් විජයවර්ධනගේ මරණයෙන් පසු ඔහු ජීවතුන් අතරින්දිත් ඔහුගේ එකම ගීතය බෙදාගෙන අපි දෙන්න කියලා දිනවා. නමුත් ඊට පස්සේ තමයි ක්ලරන්ස් විජයලව කියන ප්‍රසංගයේ ලෝකේ ජීවත්වන්නට ගීතය ගායනා කරලාට පස්සේ ඉතින් මේකේ ගුණය තියන්න එපාය. හරි පෙරේද රජවේ සඳහන් කළානේ මේ අර ෂෙනාල්ගේ මුණ ගැහිම දැන් ෂෙනාල් එහෙම හඳුන්ලා දෙනකොට ජිප්සිස් කියන බ්‍රෑන්ඩ් එකෙන් කෙනෙක් තාම ප්‍රශ්නයක් තිබ්බත් හරි අපි ෂෙනාල් ගැන ටිකක් කතා කරන්න ඕනේ කියලා. හොඳම කෙනා පෙරේද තමයි ෂෙනාල් ගැන කියන්නේ. මට ඒ කියන්නේ කෙලින්ම කියනවා නම් මට කියන්න තියෙන එකම දේ මේ සුනිල් වගේ සද්ද වෙනවා කතා සුනිල් කටහඬම තියෙන ඒ ඔක්කොට වඩා මට වටින්නේ ෂෙනාල් ව හොඳ ගායකයෙක්. දක්ෂ ගායකෙක් ෂෙනාල් හම්බෙන්නේ ඇත්තටම ෆේස්බුක් එකේ දැකලා තමයි මම ෂෙනාල් ව ගත්තේ. ෆේස්බුක් එකේ ඔක බලන්න කියලා මට කිව්වේ දුෂාන් හැබැයි අපේ කීබෝඩ් වගේ ඉස්සරහට ඉතිරක දුෂාන් මට එලකම් පියල්ලෙන් මම බෑන්ඩ් එකෙන් අයින් වෙනවා මම අයින් වෙලා මගේම බෑන්ඩ් එකක් මම දාගන්න මම කිව්වා බොහොමද ඇත්තට ඒක ලොකු දෙයක් අද ලොමු දෙහි ඒක හොඳටම කරනවා දැන් ලොකුට වර්ගකුත් ගිහිලා ආයේ පෙර බාතිලත් එක්ක ඉතින් අද ගොඩක්ම හරි සතුටුයි ගොඩක් හොඳට කරනවා. ඉතින් දුෂාන්ත මට කිය පියල්ල මේ කෙනෙක් ඉන්නවා මම දුෂාන්ත කෝ මට එන කවුරු බලන්න සින් කරන්න ගිටාර් ගහන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් තව කීබෝඩිස් කෙනෙක්වත් බලන්න දුෂාන්ත පියල්ල සින් කරන කෙනෙක් ඉන්නවා මම එවන්න පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් ඒකෙන් බලලා තමයි ගත්තේ. ඒතර ඒක අපේ සින්දු වගේ සිනාල් සින් කරන කෙනෙක් බක් ගිටාර් එක ගහ ඊට පස්සේ ඊට පස්සේ කොහොම රොක් සින්දු වගේ සින් කරලා තිබ්බා මට ඕනලා තිබ්බා. ඉතින් රොක් මට හරි ආසයි රොක් මියුසික් වලට මම ආසයි. ඉතින් මම බැලුවේ මේ වගේ රොක් කාරේ කල්ලා ගත්තා හොඳ අපේ බෑන්ඩ් එකට කියලා. ඉස්සර කොන්සර්ට් කරනවා නේද? ඉතින් ඊට පස්සේ තමයි මම හිතුවේ මෙයාගේ මට දැන් වුණත් අද වුණත් ගොඩාක් ඒගොල්ලන් කියනවා සුනිල් වගේ සිංහ සමහර ඒගොල්ලන් මේ එයා සුනිල් වෙන්න බෑ මෙයාට කවදාක බණින නෙවෙන්නුත් තියෙන නේද? ෂෙනාල් ෂෙනාල් බණින නෙවෙන්නේ. කවදාක කිසිම කෙනෙක්ට හොඳ විතරක් අහන්න හම්බෙන්නේ නැහැ නේද? ඒක ලෝකයේ හැටියක් නේද? ඉතින් මයිකල් ජැක්සන්ටත් බණිනවා. ඉතින් ඒ වගේ මේකක් නේද තියෙන. ඉතින් නමුත් මට කියන දේ එකම දෙයයි කවදාවත් කිසිම කෙනෙක්ට සුනිල් ලැබෙන්න බැරි එක අපි දන්නවා. ඒක මමත් දන්නවා, ෂෙනාලුත් දන්නවා, අපි ඔක්කොම දන්නවා. සුනිල් ලැබෙන ගායකයෙක් විතරක් නෙවෙයි, සුනිල් ලැබෙන චරිතයක්. මම හිතන්නේ මේ රටට බිහි වෙච්ච මම දන්න එක එක කට්ටිය ජනාධිපතිලා අරගොල්ලන් මේගොල්ලන් එක එක කට්ටිය ඉඳලා නැතිලා දිනවා. නමුත් මගේ අයියා නිසා මම කියනනේ මගේ ජීවිතේ මම දැකපු එකම එකන මෙච්චර මිනිස්සු දුක් වෙච්ච සුනිල් නැති වුණා. තාම අපි ගහන හැම තැනම මිනිස්සු තාම ඇවිල්ලා කියන අනේ සුනිල් අයියා කියලා තමයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඉතින් එහෙම කෙනෙක් මගේ ජීවිතේ මට හම්බ වෙලා නැහැ. ඉතින් මම ලොකු භාග්‍යයක් ලැබලා තියෙනවා. මම එයාගේ සහෝදරය වශයෙන් එයාත් එක්ක ළඟින් අවුරුදු ගානක් එයාත් එක්කම හිටියද මට ලොකු භාග්‍යයක්. ඉතින් මට ෂෙනාල්ටත් කියන තේන්නේ මම ෂෙනාල් දන්නවත් ඒක මම එක එක ඒගොල්ලන් මෙයා ෂෙනාල් සසඳන්න හදනේ ඒගොල්ලන් සමහර කෙනා අපෝ මෙයා මොකද සුනිල් ලැබෙන්න බං අරගෙන කියන කට්ටියත් ඉන්නවා. ඉතින් මම ඒක ඔක්කොමල කියන්නේ ෂෙනාල් එහෙම සුනිල් ලැබෙන්න හදන්නේත් නැහැ. ෂෙනාල්ගේ දැන් දක්ෂකමක් තියෙන හොඳ වොයිස් එකක් තියෙනවා. ෂෙනාල් මං කිව්වගේ හොඳ ගැඹුරු කටහඬක් තියෙනවා. ඒ ගැඹුරු කටහඬ නිසා තමයි සුනිල් වගේ කියලා ෂෙනාල් MS ක සිද්දුවක MS වගේ. ඉතින් මොකද යාට හොඳ කටහඬක් තියෙනවා. දැන් කොහොම හරි ඔය සුනිල් වගේ කියන එක මං කියන්නේ නරක දෙයක් කියලා කියන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට යම් මතකද සමහර මිනිස්සු ඒකෙන් සතුටක් ලබනවා නම් ඒ සුනිල් වගේ සිද්දුව කරලා අපිත් ෂෙනාල් උදාස අපිත් ආස ඒක කවුරුත් අකමැති වෙන දෙයක් නැහැ. නමුත් අපි අලුත් ගීත වගේ උත් කරගෙන යනවා මේ ළඟ ෂෙනාල්ගේ ෂෙනාල් විමායය කර සිං කරන ජිප්සිස් එකේ කණ්ඩායමේ ගීත අපි කණ්ඩායමේ ගීත වගේ කරගෙන එතකොට ඔය ඒ සුනිල් වගේ කියන එක මම හිතන ටිකක් දුර රහ නැති මොකද එතකොට ඒ සින්දුව මෙවන්නේ ජිප්සිස් ගීතයක් අන්න ෂෙනාල් සිං කරන ගීතයක් අරයාගේ අරයාගේ සින්දුවක් නේ දැන් වෙලා තියෙන ගොඩක් සුනිල් සින්දු කියද්දී නෝ කතාව වෙන්නේ. ඉතින් මට එකම දේ කියන්නේ මම දැකලා තියෙන දක්ෂම ගායකයෙක් ෂෙනාල් ඇත්තට දක්ෂම ගායකයෙක් ෆුල් පැකේජ් ෆුල් පැකේජ් කියන්නේ ගායකයෙක් විතරක් නෙමෙයි ස්ටේජ් එකේ දඟලන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම තියෙනවා. කොල්ලා ලස්සනයි කෙල්ලෝ දැන් මම පොඩ්ඩක් එල්ලංගෙන් පරිස්සම් කරන්නේ කොහොමද කියලා තමයි ඒකද මම යාට ගොඩක් වයසයි. ඉතින් මම මෙයා ඔය ඔක්කොම බලා ගන්නවා යාට ඇඩ්වයිස් කරගෙන ඉන්නේ. ෂෙනාල් සුනිල් පෙර මහත්මයා සුනිල් පෙර කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ජිප්සිස් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක ඇතුලේ මෙහෙම කතා කරද්දී ඔයා ගැන කියනකොට ඒක ලොකු දෙයක් නේ. ඒක අපිට එහෙම දැනෙනවා.
මේ ප්‍රවීණයන්ගෙන් එහෙම ඇහෙන එක හරිම වාසනාවක් ශනා. මේ හම්බෙච්ච අවස්ථාවේ ඒ ගැන අපි ටික කතා කරමු. දැන් මේ අලුත් කතාවක් වෙනවනේ නේ. ඔව්. ඉජිප්සිස්ගෙන් හම්බෙච්ච දවස් වල වගේද? ආ රයිට්. ඒ කියන්නේ ඒක මට පියල්ලංග කතා කරපුවාම මම නිකන් අර මට අත්තර බබරිය තාම කාටරි කියද්දි කියන්නේ මම මසම ඒ කියන්නේ ජිප්සිස් කියන්නේ දවස් වල එහෙනම් මගේ ජෙනරේෂන් එකත් එක්ක අර ලොකුවට අපි අර අලුත් සින්දුත් එක්ක ආවට ජිප්සිස් කියන එක අපි ඔක්කොම ආව එකක්නේ හත්ව ගණන් වල ඉඳන්ම. ඉතින් මම ඇත්තටම මගේ බෝනි එක 2002 ඒ වුණාට මේ බෝනි එක 2002 ආ මම පොඩි කල්ලේ ගොඩක් පරිස්සම් කරනවා ඉතින් අපේ ගෙවල් වල පාටිස් වලද මොනාගේද හැම එකේම ප්ලේ වෙන ජිප්සිස් නෝන් ස්ටොප් රජීව් ඇන්ඩ් ද ක්ලෑන් නෝන් ස්ටොප් ඉස්සර අපේ පාටි ටයිම් ගියයි ඩාන්ස් විත් ද ජිප්සිස් ගියයි මේ ඕඩියාවයි ප්ලේ වෙන්නේ. ඉතින් ඒ දවස්වල ඉඳන් මාර සුනිල් අංකල් අපි අල්ලංගල කියන්නේ මාර එකන ඔළුවල කියන්නේ හිතුවේවත් නැහැ කවදාවත් ඒගොල්ලන්ට වැඩ කරන්න හම්බෙයි කියලා මට. අත්තනම හිතුවේ නැහැ. කවදාවත් පියල්ලංගල එකපාරක් කෝල් එකක් ගත්තා. ඉතින් මට එතනින් පස්සේ නිකන් අර මට ඒ වෙලාවේ ඔළුවට ආවේ නිකන් හරි මාර ජීවන්ට මම කරේ කියලා. හැබැයි පියල්ලංගල නිකන් අප්ලෝඩ් කරපු වීඩියෝ එකද විශ්නල් දැක්කද? දැන් මම වීඩියෝස් normally මම දානවා ඒ දවස්වල. මම ඒ දවස්වල ඉඳන් මම මියුසික් කර කර හිටියේ. ඊට පස්සේ ඉතින් මම එතකොට හිතුවා මම එතකොට ඔළුවට ආවේ හරි මම ගියා ලංකාවේ තියෙන හොඳම බෑන්ඩ් එකකට මම ගියා. එහෙමත් ඔළුවට ආවට පස්සේ ඇතුළට ආවට පස්සේ තමයි පියල්ලංගල් හැදුවේ ඔළුවේ. නෑ නෑ තව යන්න ඕන තව තියෙනවා අපි ඉතින් හදනවා. ගොඩක් තුළ මේගොල්ලන් තම තරුණ මම කියන්නේ ඒක දැන් අපිත් එක්ක මේක තම අවුරුදු 21 බුරු කියන්නේ ඔන්න ගියවලු දෙසැම්බර් මාසේ තමයි අවුරුදු 21 ලැබුවේ. තම 21 ගැන පොඩි අභිත්තම් කොල්ලෝනේ ඉතින් තව දුර ගමන මම කියන්නේ තාම පටන් ගත්ත විතරයි තව දුර ගමනක් යන්න තියෙනවා. ඒ ගමන හරියට යන්න ඕන. ඉතින් මමත් ඔක්කොම ගයිඩ් කරන මම කරන ගයිඩින් හරියට දන්නේ මොකද අපිත් නිකන් පැරදි පාරවල් ගිය මිනිස්සු අපිත් ඇවිල්ලා දැන් දැන් බොන එක නම් මම පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. මම ගම් ප්ලේ කරන වෙලේ බොන්න බෑ කාටවත්. මට විතරයි බොන්න පුළුවන්. ඔව් ඒක ඉතින් මට ඇක්කින කර බොන්න වෙන තමයි බුදුමයි. එහෙමයි නැත්තම් බලන්න නේ. නැත්තම් ඒක හරි. සුනිලුත් එහෙමයි ඒක. දැන් පොටේබල් එක නම් බෝතලත් තිබ්බේ. ඉංගල බලා ගන්න බෑ මම. ඉවරේදී ඉංගල බලා ගන්න බෑ. වායි බලාගෙන ඉන්නේ නෙන්නේ. බෝතලත් තියලා අපි ප්ලේ කරලා ඉවරදී ඉවර බෝතල කවුරුත් අල්ලලා නැත්නම් හරියන්නේ නැහැ. ඉතින් මම එකක් දෙයක් දා ගන්නවා. ඒක මේගොල්ලෝ බලන්න. ගිටාර් ගහනවා පොඩි ගැල්ලක් කරි මයික් එක ගැබේ ගන්න විදියක් නැහැ. මම යන්න මයික් අල්ලන්න. වලම පොඩි දිවන්න රොක් කියලා කියන්නේ ටිකක්. ආ ඒක පරණයි. ඔකේ. මතකින්නේ නැණික මාතු මෙලඟ සමර් ඔෆ් 69 කීප පොඩි කෙනා She's got a smell that it seems to me reminds me of childhood memories where every day was fresh as a bright blue sky Now I'm there when I see her face She takes me away to that special place And if I stay down too long I probably break down and cry Oh, oh, sweet child of mine Oh, 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 oh sweet love of mine ඉංගන් කියන්නේ කියන්නේ නැහැ මේක මේ වාද පිච්චෙන්නේ නැහැ ඒක ඇත්තටම අපි විද්‍යාවේ කට ගිහින් ඉඳලා තියෙනවා ආ ඒ ආ හරි එහෙනම් නැහැ සාමාන්‍ය අපේ රසන දෙයක් දැකලා ජීවේ ඔපියලේ තමයි කියලා ඔව් ඒ බෑන්ඩ්ස් ලම් වෙනවද කියන්නේ කොහොමද ඒක බෑන්ඩ්ස් හම් වෙනවද නේද ඔය පරිපූර්ණ මාත් කාලා තියෙනවා මුදින්සල හෝ ඩ්‍රම් සින්ක් කරන වෙලාවට
මොකල් වුණත් අත් දෙකින් කවුල් දෙන්නේ දෙක ඔක්කොම වැඩනේ මයික් එක මොනවාද මොකක් හරි වැඩ කරේ නැත්නම් මන්ට අක්කර කිලි මගේ මයික් එක ළඟ ඉන්නවා ඉතින් ඒ සින්දු විල්ලක හැබැයි ඒක දකින්න ආස දෙයක් ගොඩක් ටයිම් වල තිබ්බා නම් හොඳයි නමුත් ඒ සමහර තැන් වල අපි දකින්නේ නැහැ මොකද අයිටින් ගැන සමහර සින්දු වලට තියෙන හැඟීම් එක්ක සමහර අය සටන් කරන කාලෙක එහෙම අපි දකින්න කාලෙක මේ ජෙනරේෂන් ජෙනරේෂන් මෙහෙම බෙදා ගන්න එක අපිට තමයි හොඳ නේද අපිට තමයි වාසි අපි කැමති එක දකින්න ඒ දකින්න දේත් එක්ක අද 21නේ අද 21 වෙනිදා හැබැයි මම කිව්වොත් 28 තමයි දවස කියලා මේ කතා බහට අනුව හරි 28 තමයි දවස වෙලාව හවස 7 රාත්‍රී 7 කියලා හිතා ගන්නකෝ දැනට තව ටිකක් ඉවසලා ඉන්න ඒ තු ටික කියනවා රජිවයි දැන් සින්දුවක් කරාට පස්සේ රජිවයි හිතන්නේ සින්දුව මගේද අපේද මම සින්දුවක් කරන්නේ මගේ ආසාවට මට හොඳයි හරි කියලා හිතන දේනි සමහර කිරණේ ජාත්‍යන්තරයට යන ජාත්‍යන්තර සිසල ගෙදරින් දිනන්න පුළුවන් වෙන්න ඕනේ සින්දු. ඉතින් ඕක ඇත්තම අපි හදන්නේ සින්දු මිනිසුන්ට අහන්න කියන්න දැන් දැන් වල කියන්න. හැබැයි කාට හරි ඒක පාවිච්චි කරන්න ඕන නම් යම් කිසි ක්‍රමයක් වෙදයක් තියෙනවා. වඩ ලස්සන ඇඳුමක් තියෙනවා මේ ගෞමුවගේ ප්‍රියතම ගෞම. ඔයා හොදල වැලිය දැම්මම අල්ලපු ගෙදර මිනිස්සයා. ඔයාගෙන් අහන්න නැතුව ඒක ඇඳන් යනවා දැක්කොත් ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් බුද්ධිමේ දේපල කියන්නේ ඒක තමයි කලාකාරීකුට. ඕන කෙනෙක් ගන්න ප්‍රශ්නයක් නැහැ කියලා ඒ ක්‍රමවේදයට අනුව කරනවනම් කිසි අකමැත්තක් නැහැ. දැන් ඔහොම කතා කරලා ටිකක් හරි කියනවද කියලා කරනවද? කට්ටිය. එහෙම කරන අය ඉන්නවා. හිටපු ගමන් ඉතින් ඔය කුලප්පු වෙච්ච හරකෙද දෙන්නේ කෙනෙක්. ඊව නවත්තන්න මේ අපේ හැටි මේ සිස්ටම් එකේ. හැබැයි දැන් 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 මං හිතන්නේ මේ ඒක පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා යම් යම් ආයතන කියන්නේ ඇත්තටම ලංකාවේ හිටපු ප්‍රවීණ සංගීතඥයන්ගේ දරුවෝ ඒ වගේ එහෙම පරම්පරාවක් ඇවිල්ලා ඔවුන් ඒ ගැන වැඩ කරනවා හොඳයි ඉස්සරහට ඉස්සර අපි දන්නෙත් නෑනේ අපි පස්සේ තමයි අපිත් යම් ඌණ කෙනෙක් කිසිලා ඌණ කෙනෙක් ටිකට ඔහොම නෙන්නේ මේ ඉතින් කාලෙත් එක්ක මේවා හරි තැනකට එන්න ඕනේ මොකද ඒකට හේතුව සමහර විට සමහර නාලිකා මිස්යූස් කරනවා. ඒ කියන්නේ අවභාවිතා කරනවා කියන්නේ. ඊ දැන් අපි හිතමු රියැලිටි තරුවක් එක්කන් ඇවිල්ලා ඔන්න ආධිරිකයෝනි. එහින්ද කාටවත් ගෙවන්න ඕනේ නැහැ කොපිරයිට්ස් ගෙවන්න ඕනේ නැහැ කියලා ඔන්න ඒගොල්ලන්ට දෙනවා සින්දු කියන්නේ කියලා. එතකොට දැන් තරංගයේ අවසානේ වෙනකොට මොකද්ද වෙන්න ඕනි? ඒගොල්ලන්ට සින්දු ටිකක් හදලා දෙන්න ඕනි ඉස්සරහට යන්න. නෑ අරගොල්ලෝ ඇවිල්ලා කරන්නේ අර ආධිනිකයෝ හැටියට අර තරංගේ කියපුවම තමයි කියන්නේ කිසි ගන්නක් නැතුව. ඉතින් මං කියන්නේ එකඟුවට කමන්නේ නැහැ. ඒත් අර ආයතනයක් තියෙනවා ලංකාවේ ආයතනයක් දෙකක් තුනක් ওই වගේ තියෙනවා. ඒවට කතා කරලා හරි ක්‍රමවේදය කරා නම් අර සින්දුව හදව මිනිහට ප්‍රශ්නකුත් නැහැ. මේ කලින් ගායන ශිල්පියට කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ගායකයාට ඉතියක් නැන්නේ සාමාන්‍යයෙන්. ඒකනේ ජාත්‍යන්තරවල ලංකාවේ අපි ඒකට ප්‍රී එකක් දෙනවා. අපි සමහරු ගායකටත් අයිතිය තියෙන ඕනේ කියලා ඒක වැරදි. මම නම් සම්පූර්ණ විරුද්ධයි. හරියටම හරි. මම සම්පූර්ණ විරුද්ධයි. ගායකට දෙනවා නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒකට හේතුවක් කියන්නේ දෙපෙක් කරලා තමයි. දැන් හරි. පියල් මට සින්දුවක් හදලා දෙනවා කියන්නකෝ. මම ඕක ලෝකේ වටේ හැමතැනම කියලා හම්බ කරනවා. මම අර මනුස්සයට සතු පහක් දෙන්නේ. හරි. හැබැයි එයාට අයිතිය තියෙන්න ඕනේ ඒ සින්දු ආයේ ප්‍රතිනිර්මාණය වෙනවා නම් යම් කිසි කාල සීමාවක් ඇතුළත. එතකොට එයාටයි තියෙන්නේ අවසරය. එයාට ගෙවීමක් කරලා එයා ගන්න නොගන්න එක වෙනයි. එයාගේ අවසරය ඇතුව තමයි ඒක කරන්න ඕනේ. මට අයිතිය දුන්නොත් මම වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. ගායකයන්ට දෙන්නේ නැත්te එකයි. දැන් එල්විස් ප්‍රෙස්ලි සින්දු සිං කරනවා ලෝකේ දාස් ගානක්. යෙස්ටර්ඩේ කියන song එක ඇවිල්ලා තියෙනවා 1 ලක් 2 ලක්ස් ගානක් versions. ඒ ඇවිල්ලා තියෙන මොකක්ද ඒක ගායකට ඒක අයිතිත් බීටල්ස්ලා තමයි ලිව්වෙත් ඒගොල්ලම එහෙමයි. හැබැයි සාමාන්‍යයෙන් තියන්නේ ලෝකේ දීලා තියෙන ලියපු එක්කෙනාටයි මෙලඩි එක දාපු එක්කෙනාටයි දීලා තියෙන මොකක්වත් නිසා නෙමෙයි. එතකොට ගායකෙක්ට නවත්තන්න බෑ ඕන එකෙන්ට ඒගොල්ලන්ට. හැබැයි වතුරු භාග හම්බ වෙනවා දෙන්නට. ලංකාවේ නැති ලොකුම ප්‍රශ්නේ ඇවිල්ලා අද වුණත් මේ ලිරික් රයිටර්ස්ලාට එහෙම. තාම ලිරික් රයිටර්ස්ලාට සලකනවා මදි. හොඳට ලිරික් රයිටර්ස්ලාට ඒ තනු දාපු එකකට සලකනවා මදි. ඉතින් පොද ඒ සින්දු වලින් ඒ කතුරු භාග ලැබෙන්නේ නැහැ හරියට. ඒගොල්ලන්ට ලැබෙනවා. ගායක කිව්වගේ අර ලෝකයට කියලා සින් හම්බ කරනවා. හැබැයි අර ලියපු ඒගොල්ලන්ට යම් දෙයක් තියෙනවා. ඒගොල්ලන්ට සින්දු හදපු ඒගොල්ලන්ට. ඒක තමයි අපේ ලංකාවේ සිස්ටම් එකක් නැහැ අද වෙනකන්. අපේ මේ සින්දු ලියපු ඒගොල්ලන් මන් දන්න ගොඩක් ඒගොල්ලන් අද තමාරෙන් ජීවත් වෙන්නේ. සින්දු 200 ගණන් 300 ගණන් ලියලා තියෙනවා. ඉතින් ඒක තමයි කොහොම හරි කරලා ක්‍රමයක් ගේන්නවා.
රියලිටි ෂෝ බලන මොන ෂෝ එකකින් සිංකරත් අල්ටිමේට්ලි අර යූටියුබ් බලමයි දැමන ඒකෙන් ඒ සල්ලි යන්න ඕන අර සින්දු ලියපු ඒගොල්ලන්ට ඒ රියලිටි ෂෝ එක සිංකරපු එකකට නෙමෙයි යන්න ඒ දීපු එකකට යන්න මොකක් හරි ක්‍රමයක් මන් දැන ක්‍රමයක් තියෙනවා නම් ඒ සිංකරපු එකකට 50%ක් යනවලු අලුතෙන් කරොත් මොකද ඒක ප්‍රශ්නයක් නැහැ බෑ අරගොල්ලන්ටත් යන්න ඕන මගේ නම් සින්දු බොරු කියන්න ඕනේ නැහැ අපේ සින්දු අපිට ලක්කේට අපිට අයිති නැහැ දැන් අපේ සින්දු අපි ඔක්කොම විකුණලා තියෙනවා. ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරු සින් කරත් ප්‍රශ්නයක් නැහැ. ඊයේත් මගෙන් ෆෝන් කරලා එක්කෙනෙක් අහනවා අර කවුරුත් නැහැ බ්ලොක් ඇන් ඩීනෝ කියලා ඕන එක්කෙනෙක් දන්නවා. පියල්ල මේ සින්දු අපේ මේකට පාවිච්චි කරලා කමක් නැති මං කොහොම මගෙන් අහන්නවත් ඕනේ නැහැ. මට කියන්න දෙයක් නැහැ. අන්න මේගොල්ලන්ට තමයි මේ සින්දු දැන් ආයිති. ඒගොල්ලන්ට කියලා කතා කරලා මං එහෙම මට සල්ලි දෙන්නත් එපා. මොකද මට දෙන්න එපා. සල්ලි දෙන්න අරගොල්ලන්ට. මට දෙන්න එපා. මේවා කරා මං කොහොම මගෙන් අහන්නවත් එපා. මේ ඊයේ පෙරදත් කරලා තිබ්බා අර තරින්දු කියලා එක්කෙනෙක් ඇන්ස් කියන බෑන්ඩ් එක ඔබ කැමති නම් එකෙනෙක් මට ඒවලදී මට ඉඳන්ගේ පියල බලන්න මොම් කරලා මේ පියලගේ සින්දුවක් මොම් කරලා දාලා කියලා මේ YouTube එකෙන් දාලා මට එව්වා මම බැලුවා ගුරු කියන්න ඕනේ නැහැ ලස්සනටම කරලා තියෙනවා ලස්සනම සින්දුව කරලා තියෙනවා බීච් එක අයින ගිටාර එක තරින්දු සින් කරලා තියෙනවා මත බොක්කෙන්ම සින් කරලා තියෙනවා මට වඩා 100 ගුණයක් හොඳට සින් කරලා තියෙනවා ඉතින් ඒ පාර මම තරින්දුර ගත්තා නම්බර් එක හොයලා හොයලා මම කෝල් එකක් ගත්තා තරින්දු බය වුණා ඇත්තටම තරින්දු අනේ පියල්ල සෝරි පියල් මොකද සෝරි කියන්නේ මම උන්ට කතා කරා මම කිව්වා තෑන්ක් යූ වෙරි මච් එවසින් කරාට මම කිව්වා බෙල්ල නෝ නියමට කරලා තියෙන ඒ වර්ෂන් එක මම කිව්වා තෑන්ක් යූ වෙරි මච් මම කිව්වා තෑන්ක් යූ කියන්නේ ඔයාලා කෝල් කරේ කියලා කවුරු හරි ලස්සන කරලා තියෙනවා නම් ඔක හොඳයි අන්ත කවුරු හරි අපිට මට වඩා හොඳයි දැන් ශේනාල්ලේ මම දැන් මේ දැන් කියනවා මෙයා මට වඩා ගොඩක් හොඳ සිංහ කෙනෙක් මම අවුරුදු 5ක් සිංහ කරගෙන හිටිය අරකයි මේක වෙනම දෙයක් හැබැයි මෙයා මට අද තරුණ කොල්ලෝ ඉන්න අපිට වඩා හොඳ සිංහ කරන උනතර මොකද මම දක්ෂ ගායකයෙක් නෙමෙයි මගේ සින්දු ගොඩක් ඒගොල්ලෝ දැන් මිලි සින් කරලා තිබ්බ ඔබ කැමති නම් එයා තමයි පොපියුලර් කෙරුවේ සින්දු මම නෙමෙයි මගේ සින්දු පොපියුලර් වුණ නැහැ මම සින් කරලා ඔය තිබ්බ ලාච්චුවක් අස්සේ මේ බිලි අරගෙන ඊට පස්සේ ඒ සින්දු පොපියුලර් වුණා ඉතින් ඒ වගේ තමයි තියෙන්නේ ඉතින් ඉතින් මම මගේ මේ කරාද මගේ දේ ඕන එක්කෙනෙක් මගේ සින්දු කියන්න මෙයා මට නම් කිසිම අහන්න මගෙන් අහන්න ඔක්කොත් එපා ඒ වුණාට දැනුවත් කරන එක වටිනවා නෑ ඒක හැබැයි මංගෙ තර අර ලිරික් රයිටර්ස්ලාට අර ගොල්ලන්ට ඔයිට වඩා හොඳට සැලකෙන්න ඕන නීති අනුකූලව YouTube බැරන මොන මගුලෙන් හරි කමක් නෑ ඒක මේ කරලා ඒගොල්ලන්ට මොකද ඒගොල්ලන් ඉන්නේ අසරණ තත්ත්වයක ඉන්නේ හොඳයි නිමල් බුලත්සිංහ මහත්මයා ජිප්සිස් රජීව් ඇන්ඩ් ද ක්ලෑන් බ්‍රෑන්ඩ් වෙච්ච බෑන්ඩ් එකක් මේ එකතු කරලා එන එක ඇත්තටම හරිම වටින දෙයක්නේ මේ වගේ කාලක විශේෂයෙන් සංගීතය තමයි හිත නිවන්නේ ඒක හැබැයි හඳුන ගන්න ඕනේ හරියට දැනන කෙනෙක් තමයි මේ වගේ දෙයකට මැදිහත් වෙන්නේ ප්ලෑන් එකට කොච්චර කාලයක් ගිහිල්ලා කොහොමද දැන් මේ අන්තිම 28 වෙනිදා සැලසුම් වෙන්නේ මම ඇත්තටම මම මුල්ල මැද අග දන්න කෙනෙක් හැටියට මම මේ කණ්ඩායම් දෙකේම තියෙන දක්ෂතාවය කොහොමද අපි එළිය දක්වන්නේ කියලා 28 වෙනිදාට ඒලුතක සාකච්ඡා කළා යම් වැඩපිළිවෙලක් කරලා තිනවා. ඉතින් මම හිතනවා අපේ සිංහ දිස්ත්‍රික්කයේ 380 සිංහ දිස්ත්‍රික්කයේ සියලුම සාමාජිකයන්ට මම කියන්නේ මේ වැඩසටහන බැලුවාම තමන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්න කොහොමද निराකරණය කරන්න කියලා මේ කියන සින්දුවල යම් අර්ථවත් දේවල් තියෙනවා. අපි ලෝකසේම ආගත්තත් එහෙම නැත්නම් ඔයේ උජාය ගත්තත් ආදර ගීතයක් ගත්තත් මෙතුමා කියන සින්දුවක් ගත්තත් ඒ හැම දෙයකම සින්දුවල තියෙන අර්ථවත් දේ මේකෙන් ලොකු පණිවිඩයක් දෙන්න මේ එදාට එන්න කියලා කියන මේ 70 දශකයේ කියන සින්දුවල දේවල අර්ථවත් දේවල් නැවත ඉදිරියට ගෙනියා ගන්න දරුවන්ටත් හරි ඒ බලන ඇට රසවින්දනය කරන බලනවා වගේම යම් පණිවිඩයක් ගෙවලට ගෙනියන්න පුළුවන් ඒ පණිවිඩයත් එක්ක අපි දෙන මුදලට යම් දායකත්වයක් තව පිටකින් ලැබෙනවා මේක මෙවැනි ව්‍යාකෘතියක් මම කරන්න ආයි මේ වසර 15කට පස්සේ නැවත අපේ සිංහාධිපතිතුමාගේ තියෙන වෙනසක් කරමු කියන තේමාව යටතේ මට සිද්ධ වුණා මම හිටපු පෙර සිංහාධිපතිගම පැත්තක තියලා නැවත සභාපතිගමට ඇවිල්ලා මේ ව්‍යාකෘති කරන්න මේ මුදල් ලිපිම ව්‍යාකෘති කරන්න මම ඊට කලින් අවුරුදු 15කට කලින් මේ ව්‍යාකෘති කරලා තිබුණේ මේ වසර 15කට පස්සේ මේ ජිප්සිස් ලයිව් ඉන් කොන්සර්ට් එකක් රජීව් එක කරන්නේ ඉතින් මේක දැක බලා ගන්න කාටත් හැම කෙනෙක්ටම හම් වෙන්නේ නැහැ සීමිත සීට් සංඛ්‍යාවක් තියෙන ලොකු සීට් ප්‍රමාණයක් නැහැ මියුසික් කොලෙජ් එකේ ඇවිල්ලා මේ තමන් ගෙවන මුදලට අපි සාධාරණයක් මේ කණ්ඩායම් දෙක කරනවද නැද්ද කියලා ඔයගොල්ලෝ නිගමනය කරන්න පුළුවන් ටිකට්ස් ගන්න දැනුත් පුළුවන්නේ දැනත් අපි මගේ ටෙලිෆෝන් නම්බරයත් මගේ ආයතන ටෙලිෆෝන් නම්බරයත් විතරයි දීලා තියෙන්නේ. දැන් වෙන ටිකට් දෙන්න අපිට තැන් සීමිත ටිකට් ප්‍රමාණයක් තියෙන්නේ. 1022 ඉන්නේ සම්පූර්ණ ප්‍රමාණය. ඔව්. ඒක. කෙනෙක් එනවා නම් ටෙලිෆෝන් නම්බර දුරකතන්ගේ මතක් කරමු. දුන්නොත් මේ ඒ ටිකට් අපි ලැබෙන සලස්සනවා. මතක් කරමුද අපි ඔය ගමනේ මල් මහත්තයා. ඔය මේ මගේ දුරකතන අංකය 0723 89255.
ඒ දුරකතන කතාකරත් එක න සීත් සීතක නාසන සීමිතයි ඉතින් එවුණට අවස්ථාව මගෑර ගන්න බෑන නේද රජවයි පියල්ලයි මේ අසීමිත සිත්ත ඇවුලන්න බලගන්න අයට කතා කරන විතර සම්පූර්ණ සිින්දුවක් අහරනයකට අසීවිත සිත සම්පූර්ණ සිදුවන්න දටග මේ මම මෙම සුමිහිරි පානය මෙහෙම දෙනවා ඒ පැත්තර ගරදි දවස මේක කියන්න හද මන්න කද උදේට බොන්නේ නෑ කොහට සුමිහිරි පාන කියන්නේ බස් පෙරර එඩී ජෑමන් ඔහුණ හරහා පුගීතය හරණ ගීත ඩිස්මන් සිංකර ඊට පස්සේ සුනිල් එක්ක සිංකර ඒක තමයි හොඳටම ගී මිනිස්සු අතර මට තාම කියවෙන්නේ අර පරණ වචන හිටපු වාසේජේ තාම කියවෙන්නේ පරණ වචන දැන් මේ වචන ටික තියෙනවානේ දැන් තියෙන මේ අලුත් වචන තාම මේ අපේ බෑන්ඩ් එකේ යොම අහලා නැන්නේ පරණ එක මම බල මොකද දැන් මේ කියලා වචන වැරදිද මට මට කියවෙන්නේ අර පරණ එක ඒක හරි අනත් එක හරි ගෑමු දැන් පුඩි ගෑල්ලක් කියමු නේ සම්පූර්ණ එකේ සම්පූර්ණ කියන්නේ බෑ එතකොට ඔන්න දන්නේ නැහැ නිසියට තමයි සම්පූර්ණ හරි ඔන්න මම ඔබ වෙනුවෙන් කතා කරලා තියෙන්නේ ඒ තින්නේ තමයි අවසන්දෙන්නේ හරි කොහොම හරි ගෑමු අවසන්දයි අපි උදව් කරන්නේ නේද සේනා ගේවන් ආ මේ මොකද්ද කියේ උදාහරණ මොකද ඩි හිතට සැපයි අද ජොලි කරලා සුමිහිරි පානේ පදමට ගහලා ඒට මැරුණත් හිතර සැපයි අද ජොලි කරලා නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මැරුණ දාට ඒ කිසිවක් නෑගෙන යන්නේ නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මැරුණ දාට කොෆින් එකේ අපි නිදියන්නේ හොඳට ජොලි කරපන් සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කිව්වමයි ෂෙනල් එහෙම වෙනස්කම් කරනකොට දැන් වගේ ජෙනරේෂන් එක එතකොට එහෙම අනිත් අයගේ අදහස් එනවා බයින අය ඉන්නවා හොඳ කියන අය ඉන්නවා ආදරය කරන අය ඉන්නවා බනින්නේ ආදරයට වෙන්නත් පුළුවන්නේ එහෙම තහනවන්නේ හදාගන්න එහෙම කියන ඒවා කොහොමද ගන්න ඔළුවට පියපේර මහත්මයත් එක්ක කතා කරනවද දැන් මේ අලුත් ගමනක් යන්නේ ඔයගේ ජීවිතේ පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා ලස්සන පැත්තකට ජිප්සිස් නිසා කොහොමද ඒවා බාර ගන්න දැන් ඇත්තටම මට ගොඩක් කමෙන්ට්ස් හම්බෙන්න අපේ ෂෝ එකක් ඉවරනාම වගේනේ ඇත්තටම ඒ වෙලාවට එන හරිම එකක් ඇරෙන්න මම මාර්ගතර ෆිල්ටර් කරලා ගන්නෙ මොකද ඒ වෙලාවට ඉන්නේ ඔක්කොම බීලා ඉන්නේ බීලා කියන්නේ ඒ වෙලාවට එන කමෙන්ට්ස් කියන ඒවා නිකන් සමාන කමෙන්ට්ස් දෙනවා මේ කියන්නේ මේ කතා කරලා මේ කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඉතින් මේ වෙලාවට එන කමෙන්ට්ස් අපි මුලුවට දාගන්න කියොත් එහෙම චිප් එක කවුල් යනවා. මේ ඉතින් අර හරිම කෙනෙක් ඇවිල්ලා හරිම දෙයක් කිව්වොත් එහෙම මුලුවට ගන්න දෙයක් අනිවාර්යෙන් ගන්නවා. තව මොකක් කරේ එක්කමක් කරේ අඩුපාඩුවක් කරේ අඩුපාඩුවක් කිව්වොත් එහෙම මම පොඩ්ඩක් හිතරගෙන. ඒකත් අඩුපාඩු ගොඩක් කියනවා සමහර වෙලාවට අර වගේ එන අඩුපාඩු ඒවා මම මුලුවට ගන්නෙම නැහැ. හරි දැන් මේ කාලෙට දැන් කොච්චර දවසක්ද ජිප්සිස් එක එකතු වෙලා අපි ආපේ මහත්මයන්ත් එක්ක අපි කාර්යයක් කරලා ඒ කාර්යය ඇතුළත හොඳම හරි නරකම හරි හම්බෙච්ච කමෙන්ට් එකක් මතක් කරලා උඩින්ම තියෙන කමෙන්ට් එක මොකද්ද? නරකම කමෙන්ට් හරි හොඳම හරි වෙන්න පුළුවන්. හොඳම කමෙන්ට් නම් ඉතින් මට එන්නේ අර ස්ටේජ් එකේ මම පිස්සෙක් වගේ දඟලනවා කියන එක තමයි. ඒකට තමයි මිනිස්සු කැමති. දැන් මට තියෙනවා හැබැයි ඒකට ලොකු ප්‍රශ්නයක්. මොකද මෙයා දඟලන දඟලන මට නිකන් ඉන්න බෑ දැන් මටත් දඟලන්න වෙලා තියෙනවා දැන් ඒක හරි ආසම වැඩි ඕක තමයි මම ආස පියල්ලන් කළා එකතන ඉන්න දෙන්නෙම නෑ මම පියල්ලන් කළා මම හකට වයිද තමයි මම නාරි මට පුළුවන් ඉවෙන කරගෙන ඉන්න මට ස්පීකර් එක හරි එල්ලෙනවා පොඩ්ඩක් හරි මාත් එහෙම පොඩ්ඩක් දඟලන දැන් ඇති ඉස්සර ළඟ උළු ඔප්පලා තමයි රජේ ගර්මත කරනවද මොකක්ද උදාහරණයක් සමහර කාන්තාවගෙන් සමහර තරුණ කෙනෙක් බඳිනවා ඇයි එතකොට එයා හිතන්න පතන්න ගන්න අර ලාබාලු අන්න ඒ වගේ දෙවලට කොතර වෙනවයි කියලා මට හිතෙනවා තරුණ දෙරිදනවා තමයි
පියල්පේට මහත්මය කියන්නේ හැමදාම තරුණ විදිහට හිතර කෙනෙක්, ලස්සන විදිහට හිතර කෙනෙක්, අනිතව වගේ කරන කෙනෙක්. ඒ නිසානේ ෂෙනාල්ට අවස්ථාව හම්බෙලා අද ෂෙනාල් ප්‍රධාන මාතෘකාව වෙන තැනකට වගේ ආවේ. පුතන වෙනස් තව දෙයක් තියෙනවා. දැන් ජිප්සිස් කිව්වහම ඒ බෑන්ඩ් එකද අපි පොඩි කාලේ ඉඳන් දන්න බෑන්ඩ් එකක් නේ. මං කියන්නේ එන හැම මෙම්බර් කෙනෙක්ටම ඒ ජිප්සිස් බෑන්ඩ් එකේ හිස්ටරි එක ස්ටඩි කරන්න තියෙනවා. ලංකාවේ පළවෙනි සින්දු හදර කැසට් එක කරන්නේ ජිප්සිස්. ඒ තනිකර සුනිල් ගියලු. රයිට්. එතකොට ලංකාවේ පළවෙනි නන් ස්ටොප් EP එකක් ආවා. නමුත් කැසට් එක කරන්නේ ජිප්සිස්. මම ඇත්තටම ළඟදි මතක් කරලා පියල්ට කතා කළා. අර මෙඩ්ලි එකේ ඩාන්ස් ඉද ජිප්සිස් මේ නන් ස්ටොප් එකේ කෑල්ලක් කරපන් කියලා. අපි දෙගොල්ලම මොරටු වෙත්තේ. අපි දෙන්නම ඉන්නේ මොරටුවේ. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අර අර يعني දැන් දැන් ඔහොම ස්ටැබ්ලිෂ් වෙද්දි දැන් දැන් ෂෙනාල් පිළිගන්නවනේ ජිප්සි සමාජිකයෙක් හැටියට. සුනිල් කතාව පැත්තකින් තියන්නකෝ. එතකොට ෂෙනාල්ටත් පුළුවන්කම තියෙනුනේ ආ ජිප්සිස් කියන්නේ මෙහෙම බෑන්ඩ් එකක් කියන එක ගැන යම් කිසි දෙයක් කොල්බි තියෙනුනේ. ඒතකොට ඒකත් එක්ක වැඩ කරන්න ලේසි. යාගේ තියෙන දැනුමත්කම මට වඩා දැනුමත්කමක් තියෙන අර ජිප්සිස් ගැන. අපේ සමහර සින්දු මම දන්නේ නැහැ. ඒ දවස්වල සමහර ජිප්සිස් වල වචන මතකත් නැහැ. මෙන්න කඩපාඩමින් කියනවා. ඇත්තටම සින්දු කියන අයට වඩා පිටස්තරයේ ඉන්නම ඊ ස්ටඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔටෝබයෝග්‍රැෆි එක කරේ සම්පූර්ණයෙන්ම කියයි. වෙන අහවල අරමු සින්දු කරා මේ කාලේ කරේ. ඒ කියන්නේ EP එකේ LP එකේ නම් එකක් කියනවා ලේබල් එකත් එක්ක. එහෙම මේ මතක තියෙන අයට හොඳම දවස් තමයි 28 වෙනිදා වෙලාව තමයි 7 තැන තමයි මියුසියස් ඔඩිටෝරියම් එක. පෙරේ කොච්චර වෙනස් ලස්සන වැඩක්ද මේ. ඔව් දැන් ගොඩක් කාලේ ඇත්තට බොරු කියනවා සුනිල් නැතුණෙන් පස්සේ අපි කරන ෆස්ට්ම කන්සර්ට් එක කිව්වොත් හරි අපි දැන් බොරු කියන ඊයේ පෙරේදත් මේ සිකුරාදාත් අපි ෆැමිලි නයිට් වගේ නිගම්බල ගැහුවා. හරි මේ හැමතැනම දැන් පිටරටත් ගිහිල්ලා ගහලා තියෙනවා. සුනිල් නැතුණෙන් පස්සේ ඔස්ට්‍රේලියා කැනඩා හැමතැනම ගියා. නමුත් කන්සර්ට් එකක් හැටියට පළවෙනි පාර මේ ප්ලේ කරන්නේ මේ කන්සර්ට් එක තමයි 28 වෙනිදා තියෙන එක. ඉතින් මම බලාපොරොත්තු වෙන ලොකු සෙනඟක් එයි කියලා. මේක මටත් ලොකු අභියෝගයක් කියලා මම කියනවා. මොකක්වත් දැන් මම කවදාක සුනිල් නැතුව කන්සර්ට් එකක් කරලා නැහැ. ඒ සුනිල් නැතිව කන්සර්ට් එකක් කරනවා කියන බොරු කියන්න ඕනේ නැහැ. ලේසි නේ. මොකද සුනිල් ගොඩාක් හැම ඇක්ට් එකක්ම කරේ සුනිල්. කතා කරේ සුනිල්. හැම දෙයක්ම කරේ සුනිල්. ඉතින් සුනිල් නැතුව කොහොමද කරන්න කියලාවත් මට හිතා ගන්න බෑ. ඉතින් එයාගේ ඇක්ටිං අපිට කරන්න බෑ කොහෙත්ම. නමුත් අපිට පුළුවන් විදිහකින් මම හැමතිස්සෙම මේ බෑන්ඩ් එක පට සුනිල් නැතුව පටන් ගත්තොත් මම හැමතිස්සෙම කිව්වේ ඒ සුනිල් කියන චරිතය එක තැනකට ගෙනල්ලා තියෙන අපි ආවමතක කරන්න ඕන දැන් ඉතින් අපි යන්න ඕන වෙන මාර්ගයක. ඒ විදිහට අපිට යන්න බෑ. යාව අනුකරණය කරලා අපි දැන් මොකද යාල්ල චරිතයක් යාව අනුකරණය කරගෙන ඔකත් අපිට යන්න බෑ. ඉතින් මේ ෂෝ එක වුණත් මම බලන්නේ වෙනස් මොකක් හරි දෙයකින් අපි කරනවා. අර ඒ කාලේ ගිය ෂෝස් වලට වඩා වෙනස් දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම හරි ආසයි කොන්සර්ට්ස් කරන්න. මම ඉදිරියටත් මම කැමති තව කොන්සර්ට්ස් ෆීල්ඩ් වල වැටෙන්න. ඉතින් මේ පළවෙනි මේක නිමල් තමයි ඇවිල්ලා. ඉතින් නිමල් කියන්නේ ඇවිල්ලා ලොකු ඉතිහාසයක් තියෙන කෙනෙක්. ඉතිහාසයක් කියන්නේ නවරංගහලේ ප්ලේ කරන කාලේ ඉඳන් ඒ දවස්වල ඉඳන් අපිත් එක්ක වැඩ කරපු එකනේ තමයි නිමල් කියන්නේ. ඉතින් සුල්ලත් එක්කම ගොලක් කිට්ටේ කී වගේ උඟ පිටරටත් එනවා දෙගොල්ලෝ එකට ඉස්සර සවුන්ඩ් ගේන්නේ අසුල්ල මෙයා යනවා ලයිට් ගේන්න. ඉතින් ඒ වගේ ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඉතින් නිමල්ලා කතා කරන් පස්සේ මාත් කරයිට අපි කරමු කියලා. ඉතින් හැම දෙයක්ම පටන් ගන්නක් තියෙනවා. ඉස්සලා කිව්වා වගේ මේ බෑන්ඩ් එක මම සුල්ල නැතිල පටන් ගත්තේ අවුරුද්ද කරන්න කියලා. අවුරුද්ද මං කිව්වා අවුරුද්ද නවත්තනවා කියලා තමයි පටන් ගත්තේ. නමුත් ඊට පස්සේ කරාගෙන යද්දී මේක ටිකට් එක හොඳ වුණා. ඉතින් දැන් අවුරුදු 3කටත් ඇවිල්ලා තියෙනවා. ගායන සම්බන්ධ කරගන්නේ ගායන එල්ලා මේ අපේ සෙට් එකට සෙට් වෙන ටයිපේ මියුසික් නෙමෙයි ආග තියෙන්නේ. මගේ මම හිතන විදිහට ලංකාවේ දක්ෂතම කම්පෝසර් කෙනෙක් සොංගස් සුනිල් ඉන්න කාලේ ඉඳන්ම ගයන් ගියේ වෙනම පාරකට. සුනිලුත් හරි සන්තෝෂුම ආදම්බරුවා. මම තාමතාලම ගයන් කියන්නේ වෙනම එකක්. එයා තාත්තගේ ෆලෝ කරගෙන එහෙම යන කෙනෙක් නෙමෙයි. නමුත් දක්ෂම දැන් ළඟදී සින්දු කරන එයා හිතන්නේ සින්දු ගැන අමුතුම විදිහකට. අපි හිතන විදිහට නේ මම හිතුවා මං අන්තිමට තව ගහන කොහොමද මම මේ වෙන්නේ ඔබට කියලා. අර මේ ළඟදී සයිකෝ සින්දු. ඔව් මගේ කොහොමද අපි හිතන්නේ නැති જાතිය ඒවා යට එන්නේ. ඔව්. ඉතින් ඒක මම හිතා පුදුම දක්ෂතාවයක් තියෙනවා. මියුසිකලි ගත්තත් මාර දක්ෂතාවයක් තියෙනවා. හැම පැත්තෙම ලොකු දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඉතින් යාට මේ ජිප්සිස් අවශ්‍ය නැහැ. යාට තනියම යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඉතින් යාට ඒක යන්න පුළුවන්. ඉතින් මේක ජිප්සිස් එක අපිත් එක්ක බාගරි ෂෝ කර දෙක කරලා සිං කරන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. හැබැයි බෑන්ඩ් එක සමාජිකයෙක් හැටියට යන ගායනට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. මොකද යාට ඊට වඩා ලොකු දෙනක යා ඉන්නේ. යන අද මේ ෆීල්ඩ් එකේ ලොකු තැනක ඉන්නේ. ඉතින් අර ලොකු දක්ෂතාවයක් තියෙන කෙනෙක්. පියලේ සතුටින් ඉන්නේ අර කතාව මතක් කරනවද අර කියන්න කිව්වේ. ඒකත් එක්කම අපි මතක් කරමු මේ
ජිප්සිස් රජිබෙන්ද කලෑන් ඇරුණහම ඉෂාක් බෙග් සිං කරනවා. එතකොට කීත් පැස්කවල්, සොහාන් වීරසිංහ අපි දෙගොල්ලකම බොහොම සම්බන්ධතා තියාගෙන ඉන්න අය. ඒත් එක්කලා ෆැලන් ඇන්ඩ්‍රියා. ඌ හින්ද තමයි ෆ්‍රම් ද 70s ටු ද ජෙනරේෂන් නිව් වෙන්නේ එහෙමයි. ඒත් එක්කම මේ නිමල් ක්ෂේත්‍රයට ගිලාම නර්තන කණ්ඩායම. ඒක ඔයාගෙම කටින් කිව්වොත් හොඳයි. එත සෙම මේ චන්දන වික්‍රමසිංහ කියන්නේ මම රුහුණු පෙළ කරන කාලේ මම ගෙනාපු කණ්ඩායමක්. ඉතින් මම හිතනවා මේ ඒ කණ්ඩායමත් මේකට සහභාගී වෙනවා මාත් ඉතින්. අනිත් එක තමයි දැන් මම ඩෙලිගේසි ඔෆ් ක්ලරන්ස් ඇන් මිල්ටන් කරද්දී කරලා ඉවරනා විතරයි නිමල් මට කතා කරියා. මෙහෙම කරන්නේ ගියා. හරි ක්ෂණිකව තීරණය ගත්තා. මම කොහොම මෙහෙම කරමු කිව්වා. ටක් ගාලා එහෙම ගියා පියල්ලා ගෙදර. තුන් දෙනා ගිහිල්ලා දෙන්නම ගිහිල්ලා ඕක විදු කරා. අර කතාවට එන්නම් වෙලා යන හින්ද නේ. අපි ඇමරිකාවේ කියනවා. දැන් ලයින් අප් එක ජිප්සිස් ඇමරිකාවේ. ඔව් දැන් අවුරුදු 12ක් විතර ඇති 12ටත් වැඩි මගේ පළවෙනි ට්‍රිප් එක USA. මේගොල්ලෝ ගිහිල්ලා මම වෙනමම යන්නේ. ඩෙස්මන් ඩිසිල්ලා perform කරනවා. ජින්ජර් රොනි ලීච් ඇනස්ටි මානෝන මම. ඔක තමයි ලයින් අප් එක. ඉතින් දැන් මම හිතන්නේ ජිප්සිස් දැන් උදේ සුනිල් තමයි මේන්ලි එදා යනකොට පියල්ලාව මමයි ඇනස්ටි කතා කර හිටියේ එක ළඟ. එන්නකොට එල කිව්වා මේ මොනම හේතුවකට මචං මේ සුනිල්ලාට ඩ්‍රින්ක්ස් එහෙම දෙන්න එපා කියලා ගියා. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ දැන් මෙයා සිං කරනවා අර ඉස්සෙල්ලම පටන් ගත්ත සින්දුව මොකද්ද? සිත සැනසුම දෙන්න සදා කියනවනේ. ඒකදී සුනිල්ලා පිටිපස්ස මචං මට ගියා කෝණි මචං නේදෝ I can't perform මචං කිව්වා. ওই කතාවේ ඇත්තකුත් තියෙනවා. එමුද අර අපි පළවෙනි නිව් ඉයර්ස් 31st night කරද්දී ලොකුව යනිහල් ඩ්‍රම එහෙලා කිව්වා සුනිල්ට ඩ්‍රින්ක් එකක් දීපන් බලපන් අරුව ටීවී එකේ පෙන්නනවා කට්ට කලුයි බය වෙලා වගේ කියලා. ඒ මේ ලයිව් යනවා 31st night. ඉතින් ඔහොම හේකුත් මගේ ඔළුවේ තිබ්බා. දැන් ඇනස්ලි අය ගාව තිබ්බ කොකා කොලා බෝතලයක්. මේ සෝරි කෑන් එක. කෑන්. උකට දෙද්දි මේ මම මොකද පියල් මයි ස්කූල් කියලා කිව්වා. හරිද? දැන් අර සුනිල් මං ඉල්ලුවෙත් විශ්වාසෙරනේ. මං දන්නවා ඒක ඔයාට ඕනේ. ඒක නැතුව බෑ. ඊට පස්සේ මට ටග්ගල් පල්ලෙහෙට ගිහිල්ලා හිමීට පල්ලෙහෙන් කද්දාල් මෑට ගෙනල්ලා දුන්නා. මම බොන්නෙත් නැනේ. ඉතින් වෙහින්ද පියල් මාව මොනම හේතුවකට චක කරන්නෙත් නැහැ. දාලා අන්න අතල යන වස්සේ වැඩි සුනීති මෙහෙම එනවා ආග්‍රහ ගියා. ඊට පස්සේ I don't know why interval එකට ඉස්සෙල්ලා සින්දුව සිං කරනවා. පොඩි ඒකේ චේන්ජ් එකක් තිබුණා වෙන්දට වඩා පියල්ලාව. මොන්නේ අකාද මං සුනීල් බොන්න දෙන්නේ මං කිව්වන දෙන්නේ බයි කියලා. Why what happened? Why what happened? Melody නෑ මචං. එයා කතාව කියනවා කියන්නේ. එක 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 දිග ගන්න කියලා කිව්වේ. ඇයි? Melody කනේ. පොඩ්ඩ වෙන්දෝනේ පොඩි වෙන මාතලේ ගින්නේ. අද තමයි පියල් දන්නේ මම තමයි දුන්නේ කියලා ෂොට් එක දුන්නේ. මම ඒක දැන් අද මං බොනේ වන අතන හදන මේගොල්ලෝ. මේ කතාව හගන්න හදන. සේනල් දකහන්නෝ. I don't know why මතක් කරලා ඒව එක පුළුවන් ද එහෙම එහෙම කියන්නේ නැහැ. නමුත් ඔයාලට පොඩි කැලක් කියමු. පොඩි කැලක්. චූටි එක. සේනල් උත් කියලා පොඩි කොටසක් කියන්න නේ සම්පූර්ණ බෑ. පමයි කේ දිහා බැලුවා. මොකද්ද කෝල් එක මම කෝල් දෙන්න. ජී ඇතිය කාට දෙයෝ පැන පැන දෙන්නේ ඇයි නැතිය කාට දෙයෝ මුකු දෙන්නේ නැත්තේ ඇයි ඇයි අනේ පෙර කල පව් පිංගානුවලු එහෙම වෙන්නේ ඇයි ඇයි දෙයෝ තමයි ඕවා දන්නේ I don't know why I don't know why I don't know why එහෙම වෙන්නේ ඇයි අනේ I don't know why I don't know why එහෙම වෙන්නේ ඇයි අනේ දෙයෝ තමයි ඕවා දන්නේ I don't know I don't know why ශේනා තමයි මේ වෙලාවේ ජිප්සිස් බෑන්ඩ් එකට හම්බෙන්න හොඳම කෙනා. නේ? එහෙම ගොඩක් අයට හිතෙනවා නම් අර බරිණයි ඉන්නකෝ කමක් නැහැ බෑන්නට. නමුත් ඇතර මේක රස විඳින්න පුළුවන් ඒ හැකියාව. ඒක ගිහුණනේ. පියල් ගෙන විදිහට අවුරුදු 3ක්
අවුරුදු කමාරක් විසි ඉතින් අද හුට කොච්චර ලස්සනද නේ ගෑයුම් මං කියන්නේ කවුරු හරි බණින්නත් තෝරන බණින්න නැත්නම් ආතල් කන්නේ බණින්න ඕන නැත්නම් බණින්න අපි ජිප්සීස් කණ්ඩායම තමයි බැනුම් අහපු කණ්ඩායමක් ලංකාවේම නැහැ 70 ගණන් වල ඉඳන් අපිට බැනලා සංගීතය කනවා මුංග යවන්න ඕන අඟහරු ලෝකෙට අරක මේක කොහොම ඉස්සර දාලා ඉතින් පත්තර වල මුංගට සින්දු කියා ගන්න බෑ අරක මේක කොහොම තමයි පත්තර වල දා බැන හොඳට අහපු ඇසුන් ලැබෙයි ඉස්සර කරා හොඳ වැඩක් ඔය එක පත්තර වල රිපෝටර් සල්ලියනෝනේ බැනලා සොල්ලා නම බලා ගන්නවා මෙයාගේ ඇඩ්‍රස් පොඩ්ඩක් මට දෙන්න කියලා හොඳ තෑගි පාර්සලක් යවනවා අපේ ජිප්සීස්ලට ලොකු මේ පබ්ලිසිටි ලබා දුන්නා ගිය සුමාන අර පත්තරේ මැද පිටුම දාලා තිබ්බේ අපි ගැන බොහොම ස්තුතියි අපි බැනලා තියෙන සුර බොහොම ස්තුතියි මේක දාලා දුන්න ලොකු පබ්ලිසිටියක් අපිට හම්බුනේ ලොකු තෑගි පාර්සලක් යවනවා ඉතින් අර මිනිස්සුත් සමහර ඒගොල්ලන් ඉඳගෙන අම්මා ජිප්සීස් ඇතුළත් තැනස කාලා දරින් සතුටින් ඉන්න කියලා බණින්න බණින්න එක තමයි මයික එක හොඳ කතාව බණි සුනිල්ලාට ඇවිල්ලා ඒ බණින්න එක තමයි ශක්තිය යම් කෙනෙක් බැහැ කිව්වොත් ඒක තමයි ශක්තිය ලැබෙන්නේ එක කතාවක් මම කියලා තියෙනවා මේ ඉස්සෙල්ලත් මම ඒ පුද්ගලයා නම කියන කැමති නෑ මමත් ඒකට ගියේ නෑ එක දවසක් එක තැනකදී ගායක සංගමයේ මීටින් එක මම කියන්න ගායක සංගම මීටින් එකේදී 2003 නැත්නම් 4 වගේ 2004 වගේ සුනිල්ලාත් ගියා මම ගියේ නෑ මම මෙම්බර් කෙනෙක් නෙමෙයි ඉතින් සුනිල්ලා ගියාම ඔක්කොමලම හිටියා ඒක මීටින් එක ඉවරනන් පස්සේ එක එක ඇවිල්ලා සුනිල්ලත් එක කිව්වලු එතකොට අපි මොකද සින්දු දාලා නැහැ අවුරුදු 9කට විතර දාලා නැහැ සින්දුවක් දාලා නැහැ අවුරුදු ගානකට දාලා නැහැ සුනිල්ලාට කිව්වා බලා කාලේ ඉවරයි දැන් ඉතින් ඔක්කොම බඳුන් ඔක්කොම පැක් කරගෙන පලයල්ලා ජිප්සීස් ඉවරයි අරගෙන ඒක කියලා දෙනවා සුනිල්ලාට මාර්ග හර්ට් වෙලා දෙනවා ඒක එතන හිටියා ඒ වෙලේ චන්ද්‍රදාස ෆර්නැන්ඩෝ හිටියා ශේමස් සේහල් පිටි හිටියා ඔක්කොමලම හිටියා ගොඩක් අය තවත් එකලායක මට ෆෝන් කළා මෙන්න මෙහෙම දෙයක් කියේ වුණා සොල්ලා ගොඩක් අප්සෙට් ගියා ඊට පස්සේ මම එදා එතනම ඊට කට්ටියක් එක බිව්වා සෑහෙන්න අපි යාල් පොඩ්ඩක් බලන්න කියලා කිව්වා මට බලන්න හම්බුනේ නැහැ එන්න අනිත් දවසේ දවල් වෙද්දි මට කෝල් එකක් එනවා සොල්ලාගෙන් මල්ලි පොඩ්ඩක් ඔෆිස් එකට එන්න කියලා කිව්වා මං ගියා ඔෆිස් එකට ගියාම මල්ලි සින්දු පහක් කරන්න මං සින්දු පහක් කරනවා මේ අවුරුද්ද ඉවරෙන් ඉස්සර ඇල්බම් එකක් දානවා කිව්වා ඒක තමයි I don't know why ඇල්බම් එක ඉතින් එයාට තියෙන සොල්ලාට තියෙන එකක් තමයි කවුරු හරි එකෙක් කිව්වොත් ඔබට බැහැයි කියලා කිව්වොත් අනිත්‍යක තමයි යාට යම් කිසි අදහසක් දෙන්නේ අලුත් එකෙක්ද පරණ එකෙක්ද කියන කදාල නැහැ යාට හොඳයි කියලා හිතුනොත් මොකද I don't know why photo shoot එකට යන්නේ මාත් එක්ක කළු ඉවර්ට් එක දාගෙන මචං I don't want much colors on the cover කියලා කිව්වා ඒක පාට පාට එපා මේ මං කළු වෙනදන් ඉන්නේ මචං නිකන් කුට්ට ඇඳලා තොප්පි දාගෙන කියලා ඉපදෙන් සිසර විජේතුංග ගාවට යනවා ගිහිල්ලා දැන් ඕක තමයි දැන් ජිප්සින් ප්‍රයිසස් ලේබල් එකකින් ගැලවිලා එනවා වෙනත් පුද්ගලික මේ ලේබල් එකකට මම තමයි ඒක මෙදිහත් කාර්යය මගේ ෆෝන් එකෙන් පියලුයිමයි පියල් මම සුනිල් අර USA ඉන්නකම තමයි මේ කෝඩිනේෂන් එක යන්නේ ඉතින් ඔහෙල් කියනවා දැන් කොහොමද මම ඉන්න ඕනේ කියලා හෙව් ඉතින් මම කොහොම ටයිටල් එක මොකක්ද උඹේ මේ සීරි I don't know why බදන්නේ ඕකනේ ඔය විදිහට ආ ඉතින් මට ඐඩියස් කියලා ඒ විදිහට හිටියේ එකයි. ඒදාලා සිසිල්ට කිව්වා මුගේ නම දාපම් මචං මේකට මේ මේ මේකේ කොහේ හරි තැනක නම දාපම් මම තමයි ගොඩක් කොටසක් කරේ මේකේ කෝඩිනේෂන් එකේ මේ ඐඩිය එක දුන්නේ කියලා. ඉතින් ඒ වගේ හරි චූටි දෙයක් කරත් එක මතක තියෙන කෙනෙක් සුනිල් කියන්නේ. අනිවාර්යෙන් නිමල් මහත්මයා දැන් 28 වෙනිදා දවස තමයි ඊට පස්සේ මතක හිටින දවස දැන් අවුරුදු ගානක යුග ගානක මතක තියාගෙන ඉඳලා මේ ප්‍රසංගය කරන්න මම ගොඩාක්ම මගේ හිතේ තියෙන එක සතුටක් මම ඉන්න 382 දිස්ත්‍රික්කයේ කොළඹින්දලා මඩකලපුව දක්වා ගන්න ගමන් මාර්ගයට මැද අපිට හවු වෙන බින්දැන්නගෙන මේ දෙහිහත්ත ගණ්ඩේ ප්‍රදේශේ ඉතින් ඒකේ ඔය උජය සින්දුව මෙතුමාගේ තියෙන නිසා මට ඒක ඉතාම වැදගත් වෙනවා ඉතින් ඒ ඔය උජය සින්දුව එදා ගලදාරිකේ කරන අවස්ථාවේදී සුනලයාගේ ඔය ගලදාරි වැද්දන්න නැටුවේ අපි මගේ සේවකයෝ ඇවිල්ලා එන්දගෙන ඉතින් මට අද අදත් මත වැඳගයි සුනලයාලා එයා ප්‍රධාන තර්ථ කරනකොට එයාගේ ගෝල්ඩ් ඔක්කොම වැදි ඇඳුම නැටුවේ මගේ සේවකයෝ ඉතින් මට ඒක එදා මට හරි සන්තෝෂණයක් අදක කියන ලැබීම මේ මාධ්‍යයට ඇවිල්ලා ඒක වටිනවා ඉතින් මේ සින්දු ගණනාවකම තියෙන පසුබිම් වල කොහේ හරි කොනක මම ඉන්නවා එයාගේ පසුතර නිර්මාණද ලයිටින්ද එයා එන කොහෙද හරි තැනක නිමල් ගුලස් සිංහල කෙනෙක් කෙනා ගෑවිලා ඉන්නවා සෑන් බැනුම් අහලා තියෙනවා බැනුම් අහන්න ඕනේ කිව්වද
පණින් ගහන්න ඕන. සුනිල්ගෙන් බැනුමක් ඇහුවේ නැත්නම් ඒ කියන්නේ සුනිල් ආශ්‍රය කළ නැහැ කියන එක. මම නම් හොඳත් අහලා තියෙන බැනුනුත් අහලා. මන්දන තෑගක්ද? මේක තමයි තෑග්ග. එදාට අහන්න තියෙන ගීතයක පොඩි කොටසක්ද? කොටස් නේ අද ගයන්නේ. කොටස්. ඒ කියන්නේ කොටසක්. ඔව් නෑ ඒ කොටස්නුත් කොටසක් නෙමේ. එදාට අහන් හම්බෙන එකෙන් කොටසක්ද මොකද? ඔව් ඒක තමයි කිව්වේ. සී කෝඩ් එක ගහන්න. මම මේක කාලෙකින් ඉවද මම මගේ කන්සර්ට් එකක් කරලත් නෑ. ඒ කියන්නේ අපි දැන් මම අවුරුදු 34ක් 35 කියන්නේ 10 25 එහෙම නියන්නේ. දැන් 34 කන්සර්ට් යන්නේ 30 ඉතින් 35 එකක් කියනවා එන අවුරුද්ද. ඒක බලන්න. තූතට මල් ගින සුතට සුදී නම් යනවද කැලණි දිහාදී අනියතම බහයෙන්නද නංගු වඳින්න කැලණි විහාරේ දූතට මල්ගෙන සුතට සුදේ නංගු යනවද කැලණි දිහාරේ තනියටම ඔබ හායෙන්නද නංගු වඳින්න කැලණි විහාරේ සම්පූර්ණයෙන් අහන්න 28 එන්න විසිය දෙන්න ඔක්කොම පව් මකා ගන්න පව්වාගෙන කැලණි ගිහිල්ලා එන්න 28 වෙනිදාට ෂෝ එකට ආවා මියුසියස් රංගහලට. ඇතරම මේ ඒ කාර්ය ආදරය කරපු අය දැන් ආදරේ වෙනස් විදිහට ආදරය කරන අය හැමෝම ඇවිල්ලා මේ ගීතේට ආදරය කරන චරිතවලට ආදරය කරන අය නේදට එන්නේ. ආවොත් කොච්චර වටිනවද 28 වෙනිදා? මෙහෙම දෙයක් කියනවා තියෙනවා. දැන් මම ආපු අලුතේ දැන් මම ටරන්සගේ සින්දු කැගෙන ආවේ. එතකොට එයාට ආදරේ කරපු යටත් වඩා වයසයි හිටියන්නේ. ඊ සමහර ජීවිතුන් අතර නේ. ඔව්. හැබැයි ඊ සම වයසේ හිටපු අය ඉන්නවා. ඒ අයත් ඉන්නවා. ඊට පස්සේ මං යම් යම් දේවල් කැලණි විහාර වගේ වගේ දේවල් වීදුරු මල් ඔය කරපු එහෙම කොටසුත් ඉන්නවා. අලුත්ම කොටසුත් ඉන්නවා. ඒ කියන්නේ ඒ අපිට ආදරේ කරපු අයගේ දරුවෝ එහෙමත් වෙලා තියෙනවනේ. ඔව්. එක්කෙනෙක්ගේ මම 25th wedding anniversary එක ප්ලේ කරා. ඊට පස්සේ එයාගේ දරුවගෙත් wedding එකට ප්ලේ කරා. ඉතින් එහෙම ඒකුත් තියෙනවා. ඉතින් අපි ආසයි අපිත් එක්ක එදාට එනවා නම් එකතු වෙන්න. ඒ කියන්නේ මෙතන මේ නිකම්ම සින්දු අහන්න විතරක් නෙවෙයි අපිත් එක්කම සින්දු කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔය සින්දු අපි කියන්නේ සින්දු හුඟක් මිනිස්සු අහලා වචන මතකයි නින්නේ. ඒතර නියං සිංහ ලෝංග එකට කන්වර්ට් වෙන්න පුළුවන්. ඒ සින්දු අහන්න ඒ හැම දෙම ගන්න පුළුවන් නම් යන්න ඉස්සෙල්ලා අපිට හලෝ කියලා යන්න. එන්න කලින් යන්නේ ඉස්සෙල්ලා හැම කරනවා. එන්න කලින් මේ කතා කරන්න පියලයි කොහොමත් ජනාලා ඉන්න පියලයිලා ඉන්න මේ කතාවක ඉඳලා මේ මේ කතා කරනවා වගේ දාට නෑ ඊට වඩා වෙනස් නේ. අනිත් එක තවත් දෙයක් මේ අපි දෙගොල්ලෝ එකතු වෙන්නේ මේ මේ අවුරුදු බර ගානකට පස්සේ. ඒ කියන්නේ මේ ලයින් අප් එක ආවට පස්සේ ජිප්සීස් රජීවෙන්ද ක්ලෑන් ජිප්සීස් එකතු වෙන්නත් පළවෙනි වතාවට අවුරුදු ගානකට පස්සේ. නැත්නම් ඉස්සර ජිප්සීස් ලයිවින් කන්සර්ට් කරේ තනියම කරේ අපි. අර සීලුම කන්සර්ට් කරේ තනියම. ඒ හැම කන්සර්ට් එකක්ම මම ඒ වැඩ කරලා තනියම තමයි ප්ලේ කරන ගොඩක් තනියම ලයිව් කන්සර්ට් ඔක්කොම තනියම ප්ලේ කරන්නේ. ඉතින් කොහෙන් හරි මේක මමත් හරි සතුටුයි කොහෙන් හරි මේ කන්සර්ට් එකක් අපිට ගන්න මේ ලැබිච්ච එක ගැන. මොකද කොහෙන් හරි පටන් ගන්නත් එපේ නේ අලුත් බෑන්ඩ් එක තමයි කන්සර්ට් කියලා හරියට මේව කරන්න. අපේ ඕස්ට්‍රේලියාව වල එකක් ගැහුවා, කැනඩාව වල එකක් ගැහුවා, ලංකාවේ ඉතින් පළවෙනි වතාවට තමයි මේව කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් හොඳට මේක කරන්න. මොකද මම ආසයි කන්සර්ට්ස් කරන්න. මම මගේ අදහසකුත් තියෙන එන්න හලත් මේ කන්සර්ට් සීරිස් එකක් හදාගන්න තමයි මගේ ආසාවතේ. ඉතින් අපිත් එක්ක ඉස්සරම පොඩි කාලේ ඉඳන් හිටු නිමල් එක්ක ඒක පටන් ගන්න ලැබීම ලොකු දෙයක්. අලුත් සින්දු දෙකකුත් එදාට ඕ මම බලාපොරොත්තු අලුත්ම සින්දු දෙකක් එදාට නිකුත් කරන්න ගායනා කරන්න. මොකද හැම කන්සර්ට් එකේ මම බලාපොරොත්තු වෙන්නේ දැන් අලුත් සින්දු ටික ටික ගේන්න. මොකද අවුට් කරලා නැහැ සින්දු රිලීස් කරන්න නැති වුණත් මම බලන්න කන්සර්ට් එකේ සින් කරලා මේවා කරන්න මේ මිනිස්සු අතරට දෙන්න. ඉතින් නැත්තම් එතකොට මිනිස්සුන්ට ඒක අහන්න ලැබෙයි. ඉස්සරත් සමහර සින්දු I don't know why ඇත්තටම අපි අරහි මේ ඇමරිකාවේ අරහි මේ ලංකාවේ හැමතැනම සෙන් කරලා මං හිතන්නේ මාස 6ක් 7ක් විතර ගියන් පස්සේ තමයි අපි මේ සීජිය කර දාලා නිකුත් කරේ ඒක. ඉතින් මේ වගේ මාත් බලාපොරොත්තු වෙනවා මිනිස්සු කැමති වේද කැමති වේද දන්න. නමුත් අලුත් සින්දු දෙකක් එදාට අපි ගායනා කරනවා. අප්‍රේල් 28 රෑ 7ට ආවත කොළඹ මියුසියස් ඔඩිටෝරියම් එකට ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ ආදරේ හිතේ පුරවගෙන ගෙදරේ යන්න. හැබැයි ආදරේ අරන් එන්න බයිනවා නම් ඒත් ප්‍රශ්න නැහැ. කොහොමද බයිනටත් පුළුවන්. අපි කලින් මතක් කරා වගේ ආදරේට බයිනවා නම් එන්නේ කමක් නැහැ. කොහොම හරි එන්න. මියුසියස් එක තියෙන බාන්ස් ප්ලේස් කියලා කියන නැත්නම් අර අර අනිත් හෝල් වගේ පාර අයිනේ නෙවෙයිනේ තියෙන්නේ. පේන්නේ පොඩ්ඩක් ඇතුළට වෙන්න තියෙන්නේ. කොළඹ හතේ කොම සමහරු බය වෙනවා. හැබැයි ගණන් අරවම තමයි. ඔව්. ටිකට් වල ගණන් අරගෙනම තමයි.
මේ රජිවන් ක්ලෑන් ප්‍රතිචාර කොහොමත් වැඩියනේ ඒ ආදරය තින බෑන්් එකට අපි කලින් මතා කලාවගේ ඒ බෑන්් එකත් බ්‍රෑන්් එකක් තමයි. දැන් මේ මේ එකතු වෙන එක මේ කාලෙකට පස්ස කරන වැඩක් කියලා කිව්වන්නේ. ඒක ඒක කොහොමද ගන්නේ රජය? නේ ඒක ඉදාට අපි ප්ලෑන් කරන් ඉන්නවා. දැන් ඇවිල්ලත් කතා කරේ එකයි අපි දෙගොල්ලොත් එකතු වෙන තැන් තියෙනවා. හ්ම්. ඒකනේ දැන් ජිප්සිස් කීබෝඩ් වාදකයා මාත් එක්ක අවුරුදු ගණනක් හිටපු එක්කෙනෙක්. හා. හරි. ඒ දවස්වල ඩාන්සර්ස් ගහනකොට දැන් පියල් හිටියා කාලයක් රට ගිහිල්ලා හිටියානේ. එතකොට සුනිල් ඔක්කොම දැන් යන්නේ. කාලයක් තිබ්බ ඩාන්සර්ස් ගහනකොට ජිප්සිස් අන්තිම සෙෂන් එක ගහලා ඊට පස්සේ අපිට නෙන්නේ. ඔව්. අපි විනාඩි 15ක් විතර ගියාම සුනිල් එනවා අපේ පැත්තට. එලා ගන්නවා මයික් එක. ඊට පස්සේ රවි ටෙරන්ස් කියන්නේ අයියෝ සුනිල් අයියා අපිට යන්න දෙන්නේ නැණි කියලා. ඇයි? තව විනාඩි 45ක් විතර යතන ඉමු සිං කරනවා. සිං කරනවා. ඒයා හරි ආසයි. ඊ එහෙම සෙට් වෙන්න. එහෙම එකක් తీරුවා. එහෙම ආසයි වඩා නිදහස් බොහොම ෆ්‍රීලි. ඔව් එහෙම ආසයි බලන් ඉන්නේ. එහෙම ආසයි තමයි 28 වෙනිදාට එන්නේ. අපි ඒක හොඳටම දන්නවා. කොච්චර බලන් හිටියත් ඒ ආසාව තියෙන අය තමයි එන්නේ. එහෙනම් කොළඹ මියුසියම් ඔඩිටෝරියම් එකට 28 වෙනිදා රෑ 7 වෙද්දී එන්න. නිවල් මහත්මයා කලින් සඳහන් කළ දුරකථන අංකයට කතා කරලා ප්‍රවේශ පත්‍ර කැමති මිලකට කැමති තැනකින් තෝරගෙන, ඒ කියන්නේ ඔඩිටෝරියමේ කොහෙද ඉන්න කැමති කියන එකත් එක්ක තෝරගන්න පුළුවන් ඉතින්. බොහොම වටින වැඩක් ලොකු දෙයක්. ඒ ආදරයත් එක්ක හෙනම් එන්න. ඔය චූටි දේකුත් එකතු කරන්න හැමදාම රජබෙන්ද ක්ලයින් පිරිමි විතරයි හිටියේ. ආ. ඒ වුණත් දැන් හරි ලස්සනයි අපි ගෑන ළමෙක්ව ගත්තා. එයාව බලන්න. එයාව බලන්නත් එක්ක හැමදාටම ස්තුතියි. වසන්ත බණ්ඩාර දර්ශන මාවලගේ ස්තුතිය දෙදෙනාටත් මේ අද සංගීතය සපයන්න ආවට අතිදක්ෂය දෙන්නෙක්. මට පොඩ්ඩක් මතක් කරන්න ඕන අපේ බෑන්ඩ් එක අනිත් කට්ටිය ගැන. දැන් ශනාල් විතරයි අද මාත් එක්ක මෙතනට ආවේ. නමුත් හොඳ දක්ෂ කොල්ල සෙට් එකක් සෙට් කොල්ල ගුණකමක් නැහැ නේ. මම ඉතින් මේ කට්ටිය මම ඉන්නේ ග්‍රෑන්ඩ් ෆාදර් වගේ තමයි මම ඉන්නේ. නෑ නෑ රණුක කියලා කෙනෙක් ඉන්න පොඩි එයාත් මෙයා වගේ තමයි පොඩි කොල්ලෙක් තාම අවුරුදු 22 23 වගේ. ඉතින් ඉතාම දක්ෂයෙක්. එතකොට රංගත් ඇවිල්ලා බේස් ගහනම අති දක්ෂ බේස් ප්ලේ කෙනෙක්. එතකොට රවි ටෙරන්ස් මෙයාගෙන් මං උදුරලා ගත්තේ මේ රවි ටෙරන්ස් ඉන්නා. එතකොට මොනික් ඉන්නා. මොනික් සුනල අපිත් ඒ දවස්වල හිටියේ අපේ හැමදාම අපිත් එක්ක හිටපු ලාල්ලි ඉන්නා ඩ්‍රම්ස් වල. ඉතින් මේ ඔක්කොමලට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද මම අවුරුද්දකින් මේ බෑන්ඩ් එක නවත්තන්න කියලා පටන් ගත්ත එක දැන් අවුරුදු 3කටත් ඇවිල්ලා දැන් කොතන නවත්ත ගන්නද කියලා මට හොයාගන්න බෑ. දැන් දැන් කොයි වෙලේ නවත්ත ගන්නද කියලා නවත්තන්න එපා. ඔගොල්ලෝ ඔක්කොම ලේකෙතලා සම්ම චාවියත් එක්ක. දැන් අපි අද මේ කතාව අවසන් කරන 28 වෙනිදාට එන්න කියලා ඔබට ආරාධනා කරමි. ෂෙනල් ලස්සන අවසානය හොඳ එන්ඩ් එකක් ඕනේ අපිට. පුළුවන් නේ? එකල්ද කියන්න ඉක්මනින් බයිලා කියන්න. ඔන්න රජයක් ආවත් තන්දියකු තෙන නිසා කියන්න. මොන රජයක් ආවත් කවුරුන් රජ කෙරුවත් බඩු මිල අඩු කරන්න බෑ. ලෝකෙන් ණයට අරන් කන එක නවතිනකන් රටකට පෙරට යන්න බෑ. ගෝල්ෆීස් වට රවුමට ඇවිල්ලා හැගැහුවට ලෝකන්ට ඒවා ඇහෙන්නේ. නීතිය බල්ලට ගිය මේ වගේ රටක් ඇතුලේ සාමය රජ කරන්නේ නෑ. කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලවලින් කියන්නේ ගොතලා අහන්නේ ඔහෙලා කියන්නේ ගොතලා අද බයිලවලින් 28 වෙනිදා ඉන්නකෝ ඔයා මියුසියස් එකක කලින්